fino, il puro mudala mamadala, e mudala tutial dada, della mamadesa di Vedenoa, e a te dentro di Mora dalle Kila. O vede mamma di terma face long in altri anni, nei capi tu per nepote, a pisama, vini tu bari, capi tu per andona Kila, e di sai su amico anti tripitana, mamma e da non ti rima tali, ovvero di Nakana, Bohomoti. ද අපි මුලින්ම මේ වෙලාව එක වෙලාවක් යොදා ගන්නවා මේ පින්වතුන් උදේ ශ්‍රවණය කරපු මේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම සාකච්ඡාවේ හෝ භාවනා සම්බන්ධ මොනවාරි ගැටලු තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ටික වෙලාවක් අපි ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරලා ඉන්පසුව ඉතිරි ඒවා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන්නේ සතිපට්ඨාන කියන්නේ වචනයක් නේ. වචනය ඕන දෙයකට යොදන්න පුළුවන් නේද? වචනේ ලියන්න. භාවනාව කියන්නේ මේ වචනයෙන් පැහැදිලි කරන බුදුහාමුදුරන්ට ඕන චිත්තාවක්. ඒකට වචනේ වැඩක් නැහැ. ක්‍රියාව නැහැ පුරුදු වීමයි වැදගත්. ඒකට භාවනාව. දෙකක් නෙමෙයි ඉතින් මේ කියන්නේ. ඕ දැන් සතිපට්ඨාන ගැන කතා කරාට වැඩක් නැහැ. දැන් ඒවටනේ වචනේ මොන භාවනාව කියන්නේ කියලා තියෙන විදිහට කරන එක බහ. එහෙමද? ඔව් නෑ සතරාතිපට්ඨානය දැන් සතරාතිපට්ඨානය ඇතුළත් වෙලා සූත්‍ර දෙකක් තියෙනවා ප්‍රධාන. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධාන සූත්‍ර දෙකක් තව සතිපට්ඨාන සූත්‍ර තියෙනවා සිය ගාන වෙනම සංයුක්ත නිකාය. නමුත් දැන් සතිපට්ඨාන භාවනා ක්‍රම බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා 21ක්. ඒ කියන්නේ කායानुපස්සනාව යටතේ 5ක් මේ 13ක් භාවනා 14ක්. චිත්තानुපස්සනාව යටතේ 1 භාවනා ක්‍රමයක්. වේදනानुපස්සනාව යටතේ 1 භාවනා ක්‍රමයක්. ධම්මානුපස්සනාව යටතේ භාවනා ක්‍රම 5ක්. ඔක්කොම එකතු ගත්තාම 21යි. හැබැයි ඔයගොල්ලන්ට 21 කරන්න කියලා කියන්නේ නැහැ. කරන්න ඕනේ එකයි. ඔය 21 එකක් තෝරගෙන කරන්න. තේරුණානි? ඒ වුණාට දැන් අපි පාරමහර ඔයගොල්ලන්ට කියන්න පුළුවා දැන් කායනුපස්සනාවේ භාවනාවක් කරනකොට දැන් අපි අනුන්ගේ දේවල් වල අත දාන එක නේ වුරුත් ඒක එහෙ නැති ගතිය අඩු වෙන්නේ නැහැ අපිට. සිංහලෙන්ට වැඩි. තේරුණා නේද? එතකොට ඔයගොල්ලෝ කායනුපස්සනාවේ භාවනාවක් කරනවා කියන්නම. ඔයගොල්ලන්ගේ යාළුවා විදිහින් අහන්නේ මෙහෙම කතාවක්. ඔයගොල්ලෝ දැන් ඔච්චර කරා කායනුපස්සනාව විතරක් නේ. කොහොම අනිත් තුන? තේරුණා නේද? එහෙනම් වේදනානුපස්සනාව වඩලා නැහැ. චිත්තානුපස්සනාව වඩලා නැහැ. ධම්මානුපස්සනාව දන්නේම නැහැ නේද? දැන් මෙහෙම ප්‍රශ්නයක් හැදෙන්නේ අපිට. බුදුහාමුදුරන්ට මොන ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරේ සූත්‍රයේ කියලා තියෙන්නේ පුනච්ච පරම් කියන වචනෙන් තමයි එක එක භාවනාව දීලා තියෙන්නේ. පුනච්ච පරම් කියන්නේ තව දෙකක්. නැවත එකක්. එහෙනම් ඒ කියන්නේ එකයි කරන්න ඕනේ. එක භාවනා ක්‍රමයක් කරන්න ඕනේ ඔයගොල්ලෝ. සතිපට්ඨාන හතරම වැඩෙන. හැබැයි වැඩෙන්නේ පටන් ගත්ත වෙලාවේ නෙමෙයි. ඒ කරලා දිනු වෙනකොට හතරටම යනවා. හතරට යන්නේ කොහොමද කියලා දැනගන්න රාට හරි ඕන නම් එයාට දැන් ප්‍රාවපේක් කියලා දැනගන්න බෑ. බුදු වෙන්න. එහෙම කැමති නම් බුදු වෙලා දැනගන්න. නැත්නම් බුදුහාමුදුරුවෝ කියපෙල කරන්නේ. තේරුණා නේද? ළඟ ගෙදර ඉන්න පස්සේ බුදු කියන එක පිළිගන්න එපා. ඒකත් දැනගෙන ඉන්නේ නේ.
ඔක්කොම දැනගන්න ඕන නම් බුදු වෙන්න ඕන. තේරුණා නේද? නෑ ඒක වෙන්න පුළුවන් නෑ ඒකත් හොඳයි. දැන් බුදු වෙන්න තියාගන්නේ කුවක් ගහ අත්තරින් බැරි කොට බුදු වෙන්නම් බැහැනේ අපිට නේද? එතකොට ඒකට බැරි වගත් ගන්නවා. එහෙනම් ශ්‍රාවකයෙක් වෙන එක තමයි හොඳ. හැබැයි ශ්‍රාවකයෙක් වුණාට පස්සේ වසේ බුදුරු කියනවා හන්දම් බැහැ. බුදුහාමුදුරු කියන එක විතරක් අරන්. අල්ලමු නේද වසේ බුදු ඉන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. දැන්මනේ වපේ රටේ වසේ බුදුරු පාරක් ගන්න බස් එකක් ගන්න ඉන්න. ඒගොල්ලෝ කියන්නේ මේ අමුතු කතාවක්. ඒකෝ ඒක පිළිගන්නේ නැතුව ඉවත් හරිද? තේරුණානේ? ඔයගොල්ලන් බොහොම සරල දෙයක් කියන්නේ. මම කිව්වා දැන් මෑණියෙක් කතා කරනකොට හුඟක් අයට මේ සතුමන් භාවනාව වැඩියෙන් උගන්නනවා. මොකද එහෙම කියන්නේ අපි දැන් මේ වගේ දුෂ්කර පළාත් වල මේවා වැඩියෙන් පයින් යන්න තියෙනවා. කර්මණේද? ඒතර පයින් යන්නේකොට මේ පයින් යන්නේක ලිඳට ගියාද නාන්න ගියාද බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. කඩේටද යන්නේ, ඉස්පිරිතාලේද යන්නේ, බස් එකටද යන්නේ ඒ බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. තේරුණානේද? බුදුහාමුදුරන් ඕනේ පයින් යන්නේක විතරයි මේ බහක්. නැත්නම් ඔයගොල්ලන්ට යන්න මේක ඉඳලා අපි හිතමුකෝ දැන් පාරට යන්න සක්මන් බලුවක් හරි දුන්න මොකක් වෙයිද? දැන් මේ ලොකු පස් කණ්ඩක් ගොඩ කරන් වෙයි මේ කඳු මට්ටම. නේ නේද? නපා දෝනාවක් ආරන්නේ. දැන් ඒක වෙන්නේ නැහැ නේ කවදාම. එහෙම ඕනේ නැහැ. ඔයක යන ටිකේ සක්මන් කරමින් යන්න. ප්‍රමේ ඉගෙන ගන්න. එතෙන්දී සක්මනේදී ඔය පොත්වල තියෙන අර පියවර තුන ගන්න එපා. මෑණියන් තමයි මම කියන්නේ මේගොල්ලන්ට කියන්න ඕනේ. වම දකුණ කියන දෙක අවධානයෙන් තියන්න පුරුදු වෙන්නේ ඒයි. ඔච්චරයි අතිපත්තන සූත්‍රයේ තියෙන්නේ. තේරුණා නේද? නමුත් ඒවා අපේ ගුරුවරු, ලංකාවේ ගුරුවරු ඊට වැඩිය මේ විධිමත් කරලා තියෙනවා. ඒ හින්දා විසිද්ධි මාර්ගයෙන් පියවර 6 දක්වා ගෙනihin දීලා තියෙනවා. නමුත් මේ 6 කරන්න ඕනේ 6 කරන්න දෙයක් තුනෙන් එහා මේගොල්ලන්ට කරන්න බෑ. කලන්තය දිල වැටි. එහෙමනම් කූඹිය යන ගානට යන්නේ. තේරුණා නේද? ඒ වගේ ලොකු ප්‍රශ්න ඒවා කරලා තියෙන්නේ. ආමුදුරුවරුමයි එකම කරන අය ඉඳලා තියෙනවා. ඉතින් එහෙම අය විතරයි සක්මන් මළුවන කරලා තියෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ට ඕනේ සක්මන් මළුවක් කියන්නේ. දැන් ඒකටත් හේතුව තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා ජේතවනාරාමයේ ඕන තරම් තියෙනවා තමයි. මේ කියන්නේ පාදම් තියෙනවා නේද ජේතවනාරාම. ඒ වගේම අනිකුත් බුදුහාමුදුරුව වැඩ සිටියම ගත් යනොත් තියෙනවා. පාදම්. නමුත් සක්මන් මළු හේවුවත් වැඩියෙන් තියෙන්නේ ලංකා. තේමාරි බුදුහාමුදුරන් කාලේ සක්මන් භාවනාව කෙරෙව්වා. හැබැයි කෙරෙව්වේ පාට. සාමුද්‍රෝණ තැගිමි එක තැනක ඉන්නේ. එන ඇවිදින්න ඕන. පින්න පාතේ යන්න ඕන. පින්න පාතේ යනකොට හැතැම්ම ගානක් යනවා. එතකොට සක්මණේ ගිහින්. තේමාරි වෙන කරමු භාවනා ලොකු යවන්නේ. ඔය අපි බොරුවට හදුවා. ඒ කියන්නේ එක මට්ටම් වල අනිත් භාවනා නොකර කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට ලංකාවේ තමයි විධිමත් සක්මන් භාවනා ක්‍රම පස්සේ හදාගෙන තියෙන්නේ අපේ රහතන් වහන්සේ. ඒකට ලස්සන සක්මන් මළු හදලා තියෙනවා. ඒ මළු වලට අර ඉංජිනේරු ශිල්පී යොදලා තියෙනවා. දියාගල් හදලා එහෙම නැතුව බුදුහාමුදුරුවෝ මේව හදන්න කිව්වේ නෑ ආට. තේරුණානේ? ඒත් ඒක හින්දා ඔයගොල්ලන්ට මේ පාරකොටේ සක්මන් කරා කියලා පටිච්ච පරිවෝධපණම් වෙන්න පුළුවන් කවද? මේ පුරුදුම මෙච්චර කාල පුරුදු කරේ නෑ. තේරුණානේ? ඒකින් රක්මන් භාවනාව තනිකරම සතිපට්ඨාන භාවනාව. ඔයගොල්ලන්ට මෙහෙදි කරන්න පුළුවන් බං. ඔයගොල්ලන්ගේ අනිකුත් කටයුතු එක්ක කරන්න පුළුවන් භාවනාවක්. ඒක හින්දා මෑණියෝ එක්කත් කතා කරලා පළවෙනි පියවර විතරක් ගන්න දෙවෙනි ඒවා යන්න එපා. ඒක මෑණියෝ කියා දෙයි. වම දකුණ කියලා අවධානයෙන් කියන්න විතරයි. ඒ විදිහට පුරුදු වෙන්න. ඒක හොඳයි. දැන් සතරපට්ඨානේ අර මම මතක් කරේ අර කායන පස්සනාව විතරක් කරපුවාම ඇති අන හරියට බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ සතිපට්ඨාන හතර කියන්නේ ධම්මවලක කුරුක් හතරක් වගේ. දැන් කවුරු හරි හරියට සිතතන් පත්තරගෙන එක අනුපස්සනාවකට ගියොත් ඒකෙදී අර කුරුක් ඉතුරු තුනක් හම්බ වෙනවාමයි. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලෝ වෙන වෙනම කායනුපස්සනාව වෙනමයි වේදනානුපස්සනාව වෙනමයි චිත්තානු ධම්මානු එහෙම කියන්න කරන්න යන්න එපා. කවුවා කිව්වට පිළිගන්නත් එපා. මේක කරන්න මේ කියන්නේ කෙනා බොරු කියන්නේ. තේරුණා නේද? එහෙම එකක් නැහැ මේ.
ඔයගොල්ලන්ට ගුරුවාමීක කරා. දේශී අපිට මිනිස්සුන් හින්දා කහන්න පස්සෙ. අපි ඔච්චර ආමිෂය කරලා දිවි ලෝකියොත් ඕකක් දරුවේ. මොකද හේතුව? මිනිස්සුන්ට කහන්න පස්සනාව කරන්න පුළුවන් වුණා දෙවියන්ට බෑ. මෙච්චර ගොරෝසු බයක් නැති වුණා. තේරුණා නේද? ඒකින් නම් මනුස්ස ලෝකෙම පුළුවන් ටික කරන්න. දිවි ලෝකෙ කියලා කරන්න අපි ඉන්න එපා. දේහි එක තියෙන මනුස්සක. නොමාත්‍ය අහන්නේ මේ මේ ලීඩට අනුව භවනාවක් හොයන්න කියලා. නෑ නෑ නොමාත්‍යට ඇන්නේ කොච්චරලා නිදාගෙන ඉන්නේ කියලා. පැය විනාඩි වලින් කියන්නේ පැය වලින් කියන්නේ. ආන්නේ වෙලාවත් භවනා කරගෙන ඇඳීද මොකටද ඇවිදින්නේ? ඒ ඇවිදින්නේ ඇවිදින්නේකට භාවනාවක් ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න එකට භාවනාවක් ඕනේ නැහැ. නිදාගෙන කරන භාවනාවක් හොයාගන්න. ඉතින් ආසනීපහයට ඒක තමයි කරන්න තියෙන්නේ. නෑ ඇඳේ ඉඳලා අනික මෙහෙම ඔය ආසනීපය කියන එක බුදුහාමුදුරන්ට ආවාඩි වෙන්නේ නැති. වාඩියෙන්ද? ආසනීපය කියන එක අපිට ප්‍රශ්නයක් වුණාට බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් නෑ. තේරුණා නේද? ඒයි ප්‍රශ්නයක් නැහැ. දැන් මොකක් කියන්න හොඳ නැහැ. ඔයගොල්ලෝ මේ අසනීප හැදුවේ කවුද කියලා දන්නවද? අර එළි ඉන්න කට්ටිය. වෛද්‍ය. මේකේ යුගලයක් කියන්නේ. එහෙනම් ලෙඩ ඉන්නවනම් වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවනම් ලෙඩ තියෙනවා. තේරෙනවද? වෛද්‍යවරු නැති කාලේ අඩු කාලවල ලෙඩ අඩුයි. වෛද්‍යවරු වැඩි කාලවලදී ලෙඩ. එතකොට දැන් ඔයගොල්ලන්ට විසඳගන්න පුළුවන් ලෙඩ ටිකට වෛද්‍යවරු හම්බුනේ නැත්නම් නෝන මහත්තයාට ඔච්චර ලෙඩ නැහැ. තේරෙනවද? නමුත් දැන් අපේ සංහාවේ හැටි වැඩිකල් ජීවත් වෙන්න හොයාගෙන යනවා. කරන්න දෙයක් නැහැ. ඒක නේ බුදුහාමුදුරන් මේව කස්න නෙමෙයි කියන්නේ. මනුස්සයෙන් නම් ලෙඩ තියෙනවා. ඒක බුදුහාමුදුරන් ප්‍රශ්නය. මනුස්සකමේ හැටි ලෙඩමයි. තේරුණා නේද? දැන් ලෙඩේ අරගන්න මහන්සි වෙන කාලේදී බුදුහාමුදුරෝ කියන දේන මහන්සි වුණොත් ඔය ඇඟේ ලෙඩේ විතරක් නෙමෙයි සංසාර ලෙඩේම ඇරෙනවා. තේරුණා නේද? නෑ ඒක සංසාර ලෙඩේ අරගන්නනේ ඔය කාලෙම යන්නේ. පැය 24ම ගිලයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් තමන්ගේ ලෙඩේ හින්දා මෙච්චර වෙලාවක් කියලා හේග දඩමීමා කරගෙන මේ ධර්මයට අපහාස කරන්න යන්න හොඳ නෑ. සචිත්ත පරියෝධමණං උනහැගී ඇඳේ. තේරුණා නේද? සබ්බපාපස්සා කරුණං උනහැගී නිදාගෙන. දැන් එතකොට ඕනේ කොහොමද? නැගිටලා අනිත් මිනිස්සු වගේ උඩ පැන පැන මේක කරන්න අපි ආසයි. අනුන්ට පේන්නේ නැහැ එහෙම ඇඳේ කරා. අඩු ගන්න. ඉදර ඉන්න මිනිහටවත් පේන්නේ නැහැ. තේරුණා නේද? දැන් ඔය ආසාවනේ අපි තියෙන්නේ. ඒකින්ද යෝව අහක් කරලා කැමති ඕනම තැනකදී කරන්න. විශ්වවිද්‍යාලෙ ගිහින් ඇඳෙච්ච රහිනේ. එතකොට බුදුහාමුදුරුවෝ කියන ධර්මයට ගියා. මේකට අහවල් විදිහක් වෙලාවක් ඕනේ නැහැ. නිින්ද ගියේ නැත්නම් පුරුදු වෙන්න ඕනේ. බුදුමුණ මෙනෙහි කරන්න ඔයගොල්ලන්ට ඇඳේ බැරිද? ආ බුදුමුණ මෙනෙහි කරා මොකද වෙන්නේ?
සබ්බෝ ආවාසා කරනාම වෙනවා. මොනෙහි නොකර මොකද වෙන්නේ? නිකම්ම නිකම් ඉන්නවා. තේරුණානේ දැන් ඔබට වාය කාලයක් ඕන කියලා නෝන මහත් හිතන. මොන අමාරුව දිනනවාද ඔබ බැරි. දැන් ඔය තියෙන ලෙඩයිස්තු දන්නේ ටික කියන්නක මොකක් වුණොත්ද බැරි? ඈ? ආ දිව විකිලා තියෙනවා. එතකොට බෑ. මොකද්ද? තාලෙට කියන්න බෑ. නමුත් මෙනේ කරන්න බැරි. පුළුවන්. ඉතින් එහෙනම් බැරි දෙයක් නැහැ නේ බැලුවා. දෙනවනේ. එන්නේ එකට පුරුදු වෙන්න. නිකන් වෙන විකල්ප හොයන්න එපා මේ බුදුහාමුදුරන්ට එතකොට අපි hina වෙනවා. එහෙම වෙලාවක් නෑ ඕනතර ඕන විදිහට කරා. ඉරියව වෙනස් කරන්න අකණීපින්ද. ඉරියව වෙනස් කරන එක ගැටලුවක් නෑ. ඉඳගෙන මේ ඉන්න බැරි නා. දැන් ඉඳගෙන මේ ඉන්න බැරි හින්දානේ ඇඳගෙන ඉන්නේ ඉරුණාම. දැන් එයා කැමති නෑ ඇඳේ නිදාගෙන මේ ඉන්න. කැමති නෑ. බැරි හින්දානේ ඉන්න. පුළුවන් වුණා නම් ඉන්නේ නැගිටිනවා. ඉතින් බැරි හින්ද ඇඳේ ඉන්නකොට බලන්න ඔය භාවනාව මෙනෙහි කරලා. ඇඳේම ඉඳ හිතෙන. ටිකක් කල් යනකොට ඇඳේ ඉන්න එකයි මිනි පෙට්ටියේ ඉන්න එකයි දෙකම එක වෙනවා. අන්න ඒක එකම කරගන්න. තේරුණානේ දැන්? ඇඳේ ඉන්න එකයි මිනි පෙට්ටියේ ඉන්න එකයි දෙකක් ඉන්නයි මේ ගැටලු ටික තියෙන්නේ. තේරුණානේ? අවදාහරි විසඳ ගන්න ඕන ඔය දෙක මැරෙන්න කලින්. දැන් මරුණට වාසිය හදන්න බෑ මේ. ඉතින් ඔය විදිහට තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා අපිට බුදුහාමුදුරුව පෙන්වන්නේ අපේ නූතන මිත්තු පෙන්වුවේ මෙන්න මේ කතාව. මෙන්න ධර්මයේ ලංකාවේ අපේම මුතුන් මිත්තු ප්‍රයෝජන ගත්තේ කාලේදී ඒගොල්ලෝ හිතපු විදිය. මොකද හේතුව? පැමිණි දුක් පැණි රහ. මොකද මේ කියන්නේ? මේ කියන්නේ ආය චතුරාර්ය සත්‍යම වගේ එකක් තමයි. අපි මුතුන් මිත්තු දැක්කේ සත්‍ය මේ කියන්නේ. තේරුණා නේද? දුකක් ආවේ නැත්නම් නෝන මහත්තයාට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඔහේ වන්දනාවේ අවිදැවිද ඉන්නේ. මොන භාවනාවක ඇත්තේ? තේරුණා නේද? දැන් ඔය ලෙඩක් හැදුනම තමයි ඒක පැමිණි දුකක්. දැන් පෙන් කා කරගන්න. ලෙඩේ නම් අනිත් මිනිස්සු වගේ ලොකු වැඩ කරන්න ඇවිදින්න බෑ දැන්. ගෙදරම වැඩි කල් ඉන්න ඕනේ. අත්‍යාවු ගහන්නත් බෑ. තේන දුක ඇවිදින්න. දැන් පෙන් කා කරගන්න ඕනේ. පෙන් කා කරගන්න පුළුවන් ධර්ම. භාවනා මෙනෙහි කරා. එතකොට පෙන් කා වෙයි. තේරුණා නේද? භාවනා මෙනෙහි කරන්න පුළුවන් වුණා නම් අර ලෙඩෙන් ඉඳව නේද පුළුවන් වෙන්නේ. ලෙඩ නැත්නම් ඇවිදිනවනේ. දැන් මේක වගේ ඇවිදිනවනේ. දැන් එතකොට මොකද උනේ? දුකක් ආවා. ඒ දුක පෙන් රහ කරලා දක්ෂ වෙන්න. දැන් ඉස්සර මිනිස්සුන්ට ශෝකයක් ආවම ශෝකය පෙන් රහ කරගත්තා. අවධානේ රහස් වුණා. ඔයගොල්ලන්ට හිතෙනවා ඉතින් ඒක වෙනස් වේවා. දැන් ඔයගොල්ලන්ට දැන් දුක පෙන් රහ කරගත්තේ අය දැන් ශෝක රහත් වෙන අය හොඳයි ඩොක්ටර්. හොඳයි නේ. දැන් හුඟක් අය ඔයගොල්ලෝ දන්නේ අය බුදුහාමුදුරන් කාලේ රහත් වෙලා දින පැමිණි දුක් පෙන් රහ කරගෙන නෙවෙයි. ඔයගොල්ලෝ වගේ හැපිසම රහත් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉඳලා තියෙන. ඉඳලා තියෙන බොහොම සීමිතයි. දැන් පටාචාරාව වෙන්න ඔයගොල්ලෝ කැමතිද? පටාචාරවට මොකද උනේ? ඔතන කතාවද බැඳපු එකේ ඉස්සෙල්ලා එක ගාන හොරෙන් බලනවා කියන අමතක කරමු. නෑ ඒක ඕනේ නෑ. නෑ ඒකට එච්චර ලකුණු දෙන්න බෑනේ. දැන් ඊට පස්සේ වෙච්ච දේ මොකක්ද? ඈ? තෝරේ රාමයි තුන් දෙනෙකු ලැබුණා ළමෙනුම් බෑ. එතකොට දුකක්ද නැපත්ද ඔයගොල්ලන්ට තේරෙන විදිහට පටාචාරාවට ඇති වුණා. බුදුහාමුදුරුවෝ හම්බුණාම ඔය දිගට මොකද කරේ? ඈ ඔව් දුක පෑන් රහ කරලා දුන්නා. අවධානේ මොකක්ද? රහත් වුණා. බැරි වෙලා හරි වටාචාරාට තමන්ගේ මිනිස්සයයි ළමයි ටිකයි මරුන් නැත්නම් සමාජයට අද මේ ධර්ම සාභාවය බලනවා. දැන් නෑ
ඔයගොල්ලන්ට එහෙම එකක් උනේ නැති හින්දා බුදුහාමුදුරය කාලා අද බලන. උනා නම් බුදුහාමුදුරන්ට උදව් කරන්න දෙන්න. තේරුණාද? ඕක තමයි දාපු. සංසාරේ දුකයි සැපයි කියලා හිතනකොට අපි වර්ධි. අපි පැටලෙනවා. ධර්මයට ගන්න පුළුවන් හොඳ තැනක් තමයි දුක් කියන එක. පාපු දුකෙන් මග ඇරලා ඒකට හායෝ කියන එකෙන් නෙමෙයි. මේකට අනුව ධර්මයේ ගැන හිතීම සහ මෙනෙහි කිරීම. ධර්මයේ ගැන යොමු වෙන්න හොඳ අවස්ථාවක්. ඒක ඔයගොල්ලෝ උදා කරගන්න. සංසාරයේ දුකයි කියන එක බාහිරෙන් දකින්න පුළුවන් තැන තමයි අපිට දුක් වෙනකොට. නැත්නම් වෙන්නේ අපිට සැප ආපු හැටිය ලබන ආත්මය අපායෙම තමයි නවතින්නේ. ඒ රකමින් ඉහිල්ලා කරන පෞතික. තේරුණා නේද? ඒක හින්දා කාටත් දුක එන එක වාසි වැඩි. සත්‍යයට ළඟයි දුක. සත්‍යේ තේරුම් ගන්නත් පහසුයි දුක. ඒක හින්දා මෙහෙ දාලා කොළඹ නුවර ගෙවල් හදන්න යන්න මහන්සි වෙන්න එපා. අපාය යන පාරක්. දැන් ඩෝනේ එහෙම නෙවෙයි මේ වහටන්නේ ගමේ පයින් යන්නත් බෑ. ඈ එහෙම ගිහලා නේ යන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? ඔකේ අනිත් පැත්තට යන්න. තේරෙනවද? මේක ගම හොඳයි. දුක වැඩි නම් හොඳයි. ධර්මයේ තේරෙයි. ධර්මයේ ඉන්න පුළුවන් වෙයි. ජීවිතයේ වටිනාකම තේරෙයි. ඒ වගේ ගොඩාක් ಗುಣ තියෙනවා. දැන් ඒක තමයි ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ. වෙන්න පුළුවන් නියම ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙනකොට මේ තුනම වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රවීණයක් විතරයි. ඒ කියන්නේ ඊට කලින් විපස්සනා භාවනාව පුරුදු කරපු කෙනා බණ අහන්න ආනකොට වෙන්නේ භාවනාවක්. තේරුණානේ? දැන් සාමාන්‍ය අපි හිතමුකෝ ඔයගොල්ලෝ බුදුගුණ භාවනාව කරනවා කියලා කරලා බුදු කෙනෙක් බණ අහනවා. බණ අහනකොට බුදුගුණ නෙමෙයි ඔයගොල්ලන්ට අහි වෙන ධර්මයේ තියෙනවා. දැන් ධම්මානුස්සතිය කියලා භාවනාවක් අහලා තියෙනවා. බුද්ධානුස්සතිය. ආ එයා බණ අහන්නේ. එතකොට එයා දිනුනු නම් ඉස්සෙල්ලා වෙන භාවනාවක් කරලා හිත තැම්පත් කරලා එක තැනක ඉන්න හැකියාව ලබාගෙන තියෙනවා නම් එයා බණ අහනකොට බණ අහන පැයක් කරුවා නම් පැයම නෙමෙයි ඔකෙන් විශාල කාලයක් ධම්මානුස්සතිය වඩන. තේරුණා නේද? එතකොට කවුරුහරි නීවරණයටපත් කිරීම දක්වා මේක දිනු කරලා තිබුණා කුසල සුඛ සම්පදා තත්ත්වයට භාවනාව. එයා ඒ පැය තුනදී සෑහෙන කාලයක අර නීවරණයටපත් වීමටත් යනවා අපවෙන්න. කර්මණය කවුරුහරි සතිත්ත පරියෝධ පණන් තත්ත්වයට දිනු කරපු භාවනාවක් කියන කෙනෙක් ඉන්නවා නම් පළපුරුද්දක් තියෙනවා නම් භාවනා බණහන වෙලාදී වැඩි හරියක් ඉන්නේ සතිත්ත පරියෝධ පණන් වලම. කියන්නේ විපස්සනා. හැබැයි ආධුනිකයා වගේ නෑ. ආධුනිකයා ඉඳගෙන හිටියා ඉන්නේ ගෙද. ඉඳගෙන ඉන්න ශරීරයෙන් විතරයි බලවන්නේ. තේමයි. එයාගේ හිත තියෙන වෙන කොහෙද? මම කියන්නේ ආධුනිකයා නෙමෙයි පුරුදු නම් ඔය තත්ත්වෙට වෙන්නේ. ඒ නිසා ඒ භාවනා කරලා පුරුදු නම් බණ ඇහුවත් භාවනාවකට යන්න පුළුවන්. භාවනා කරපු ප්‍රමාණය අනුව සබ්බපස්ස අකරණං කියන ගුණයට යන්න පුළුවන්. කුසල සුපසම්පදා කියන ගුණයට යන්න පුළුවන්. සතිත්ත පරියෝධකණං කියන ගුණයට යන්න. ඒක තමයි වෙන්නේ. ප්‍රායෝගිකව අත්දැක බලන්න මෑණියන්ට එමු දැන්නත් තේරෙන වැඩි එක ඇත්ත දැන් මෙන්න මේක බලන්න ඕනේ. දැන් අපි හිතමු බුදුහාමුදුරන්ට ඕනේ මොනවද මේ සත්‍ය කියලා දෙන්න ගුණ තුනයිනේ. දැන් අපි කතා කරපු විදිහට ඉඳ සමාධි ප්‍රඥා කියන ඒවානේ මේ කිව්වේ අපි. කෙටි කරලානේ මේ බුදුහාමුදුර දීපු අවවාද දෙගත්තේ. එතකොට සබ්බවාපස්ස අකරණං කරලා පුරුදු වෙච්චා හිටියා කියලා බුදුහාමුදුරන්ට උදව් වෙන්න ගිහින් නැහැ. තේරුණානේ? මොකද ඒක කරලා තියෙන අපි ඔක්කොම මිතවත්. සංසාරේ ඕන තරම් කරුවා. ගුසල සුප සම්පදා කියන ගුණය මේ සංසාරයේ අපි වඩපු නැති කෙනෙක් නෑ. මොකද
මේ ලෝකේ විනාශ වෙනකොට මේ මනුස්ස තිරිසන් කියන සත්තු නැති වෙනවා. ඔක්කොම බ්‍රහ්ම වෙනවා. දිව්‍ය ලෝකත් නැති වෙනවා. ඒක බ්‍රහ්ම වෙන්නේ නිකන් නෙමෙයි. මේකේ විනාශය දැකලාම එකෙකුට එක පරයන්න බෑ. සාර සුනාමි ආවම මොකද වෙන්නේ ඔක්කොම එක. දැන් මේ මුළු විශ්වයම විනාශ වෙනවා නම් ඒක ඒකාකාරව මොකද වෙන්නේ හැදෙන හැදෙන එක. ඔය කොලක් නැතුව හැමෝම සමානයි. එතන මෛත්‍රිය කියන එක ඉබේ වැඩිනවා. පොරා ගන්න බෑ. කාල ජීවත් වෙලා වැඩක් නැහැ නේද? දැන් එලි පිට මැරෙනවා පේනවා. තේරෙනවා නේද? මෙහෙම වෙලා එතකොට අර වෙනස්කම් ભેද නැති වෙලා ස්වභාව ධර්මයේ මෛත්‍රිය කියන එක අපිට ගියනවා. එහෙම දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ සප්ත සුරේ ජම්න කියන සූත්‍රය. මේ ඉර හතක් කපයි මාක ඒ වගේ එළියක් ඇවිදලා මේ ලෝකෙ විනාශ වෙන රටාව. දැන් එන්නේ තෙන්දී එහෙම වෙලා අපි දිව්‍ය මේ සලස උපසම්පදා කියන ගුණයට ආවේ නැත්නම් නීවරණයටපත් වෙන්නේ. එතෙන්දී නීවරණයටපත් වෙනා නැත්නම් බ්‍රහ්ම වෙන්න බෑ. තේරෙනවා නේද? එහෙනම් බ්‍රහ්ම කියන ගුණයත් ඔයගොල්ලන්ට අතීතයේ ලබාගෙන තියෙනවා. දැන් බ්‍රහ්ම වෙච්චි නැති කෙනෙක් එතකොට අතීතේ හොයන්න බෑ. ඕන කෙනෙක් බ්‍රහ්ම වෙලා බුදුහාමරන්ට එයාට උදව් කරන්නත් බැපාට දෙන්න පුළුවන්. දැන් අපි හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදුහාමරෝ උදව් වෙයි අපි කරමු බෝධි පූජා පිටක. ඇයි ඒකනේ අපි දන්නේ ඉතලම නිවන් දකින්න ක්‍රමෙ. ඒ මෙහෙමෙන් මොකක් කරන්න බෑ. මෛත්‍රී බුදුහාමරන්ට වේදන බෑ ඒක. ඇයි මේ ගෞතම බුදුහාමුදුරගේ සාසනේ මුල් කරලා තියෙන විකාර වැඩමයි. මගේ සාසනේට ආවම ලෝල දාන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. තේරුණා නේද? කියපු දේනේ මේ කරලා තියෙන්නේ. විකෘති කරලා ධර්මය. උන්ගේ ළමයින්ට කියා දීලා ඒ වැරද්ද. දැන් ඔතකොට මෛත්‍රී බුදුහාමුදුරෝ ආතල විහිිත වෙන්න පුළුවන්. දැන් ගෞතම බුදුහාමුදුරෝ ජීවමාන නැහැ. නමුත් ධර්මයේ තියෙන ඔයගොල්ලන්ට විහිිත කරගන්න පුළුවන්. අපමැති ඉන්නේ විහිිත කරගන්න. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට විහිිත වෙනවා නම් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? ආමිෂය කරා කියලා විහිිත වෙන්න බෑනේ. මොකද ඒකෙන් සත්‍ය කියා දෙන්න කාටවත් බෑ. තේරුණා නේද? ඊළඟට සීලේ පන්සිල් රැක්කට පුළුවන් වෙනවා නම් ඔයගොල්ලන්ට කලින් සත්‍ය කියා දෙන්නේ බුදුහාමුදුරුවෝ ජයනායි. මොකද ඔය ටිකේ හොඳයි. ඒගොල්ලෝ හැමදාම හොඳට සීලයේ පරම්පරා 20 30 කැඩිච්ච නැති අය ඉන්නවා පරපුරෙන් පරපුර. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ නම් තාත්තා මහ වේබද්දේ පුතාන ටිකක් හොඳයි. එහෙනම් තාත්තා හොඳයි පුතා වේබද්ද. පරම්පරා දෙකක් ගිහිල්ලා නැහැ පන්තිල් කැඩලා. තේරුණා නේද? දැන් එහෙම බන්ධ සීලයක් ඔයගොල්ලෝ ඉන්නේ. නමුත් ජෛන අය ගත්තෝ පරම්පරා 25 30 තියෙනවා. කිසිම සීලයක් කඩපු නැති අය. මේ දැන් වර්තමානයේ මම මේ කියන්නේ. දැකපුවා මේ කියන්නේ. ඕනනම් ගිහින් හොයාගන්න. දැන් එහෙනම් කාටද සීලයෙන් උදව් වෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ටද උදව් වෙන්න පුළුවා ජෛනයිට. ජෛනයි. ඒනම් සීලයෙන් කොච්චර නැක්කා උදව් වෙන්න බෑ බුදුහාමුදුරුවෝ. දැන් සමාධියෙන් උදව් වෙනවා නම් දැන් ලංකාවේ ඉන්නේ සමාධිය කියන්නේ ධ්‍යාන වගේ භාවනාවනේ සමත භාවනාවනේ. ලංකාවේ තියෙන හරියට ධ්‍යාන තියන අය කියලා හිතන අය. ඔක්කොම හුඟක් අය ධ්‍යාන ළමන් හිරමණේ උද. තේරුණා නේද? හිරමණ ධ්‍යාන තියෙන්නේ ලංකාවේ. උපාසකම්මලා අදාගත්තේ බොරුමි. තේරුණා නේද? ඒ බොරු හැදන්නේ අර ගොඩ පෙදක පෙරක දෝරු ඕන තරම් ඉන්නවා ලංකාවේ. ඒවා කියලා දුන්නාම හරි කියලා හිතන. තේරුණා නේද? නම සබහ ධ්‍යානයක් මොකක්වත් නැහැ. මොන භාවනාවකුත් නැහැ. එහෙම හිතාගෙන ඉන්නේ විතරයි ඒ කරන්නේ. නමුත් ධ්‍යානලාභී සමාධිය තියෙන අය ගත්තෝ ප්‍රතිශතයක් විදිහට අද වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ඉන්දියාවේ ටිබෙට් බූතා. එතනනේ මේ කියන්නේ සැබෑ. ගිහි පැවිදි දෙපැත්ත. මොකද හේතුව? ඒගොල්ලන්ගේ ආගම වල තියෙන්නේ ප්‍රධාන ඉලක්කය ධ්‍යාන. එහෙනම් සමාධිය. එනවා එහෙනම් මෛත්‍රී බුදුහාමරන්ට උදව් කරගන්න වෙන්නේ ඒ වෑනොත් ඔයගොල්ලෝද අර කියන කට්ටිය.
ඒත් මෛත්‍රී බුදුහාමර උදව් වෙන්න බෑ ඒ සමාධිය. එහෙනම් බුදු කෙනෙක් උදව් වෙන්න හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ ඉස්සර සාසනයක විපස්සනාව වැඩපොයි විතරයි. තේරුණාද? ඒගොල්ලෝ ධානයක ගහා ගිහිල්ලා ආමිෂය කරලා මෙලෝඩයක් කරන්න බෑ කියලා මතක තියා හොඳ සංසාරයක් විතරයි. තේරුණානේ? සීලේකුණොත් එහෙම දෙයක් නෑ. හොඳ සංසාරයක් විතරයි. සමාධියකිනුත් ලොකු දෙයක් නෑ. බුදු කෙනෙකුට උදව් කරන්න බෑ සමාධියක් තිබුණා නෑ කියලා. තිබිච්චයට ලේසි වර්තමානයේ තිබුණොත් වර්තමානයේ තිබුණොත් ලේසි අනාගතයේ තිබුණා කියලා උදව් කරන්න බෑ. එහෙනම් අපිටත් උදව් කරන්න පුළුවන් වෙන්න ඕනකද? අපි ධම්ම ලෝකෙ ගිහිල්ලා තියෙන ඔක්කොම අපිට මතක නැතුව නාට දන්නේ නැති වුණා. ඒක අවුස්සලා ගන්න එකද තියෙන්නේ බුදුහාමුදුරන්ට. ඒක අවුස්සුවා කියලා සත්‍ය කියා දෙන්න බෑ. නමුත් ඔයගොල්ලෝ මහන්සියලා විපස්සනා භාවනාව ටිකක් දුර හෝ කරා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ඒවා. මේ විපස්සනාවෙන් ලැබෙන ප්‍රතිඵල තමයි මෙන්න මේවා. පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජ. මේවෙන් යම් කිසි ಗುಣ ටිකක් ලබාගෙන තිබුණා නම්, බොජ්ජංග කියන ಗುಣ ලබාගෙන තිබුණා නම්, එයාට පුළුවන් උදව් වෙනවා. බොජ්ජංග ධර්ම දිනු කරගෙන අවසාන වෙලාවේ මොන නම් උදව් වෙන්න බෑ. මෛත්‍රී බුදුහාමරට ඇයි? බොජ්ජංග ධර්ම වාගෙට වැටිලා තිබුණා නම් මෛත්‍රී බුදුහාමරට උදව් නැහැ කියෙගොල්ලන්ට. බොජ්ජංග ධර්ම සම්පූර්ණ වැටිලා තිබුණත් උදව් වෙන්න බෑ. හේතුව බොජ්ජංග ධර්ම මේ ජීවිතේ සම්පූර්ණ වුණා නම් මොකද වෙන්නේ? සෝවාන් වෙනවා. මේ ආයෙම කරා මෛත්‍රී බුදුහාමර උදව් වෙයි. උදව් වෙනකන් ඉතුරු වෙන්නේ නැහැ සංසාරේ. තේරුණානේ? බාගෙට වැදුනොත් උදව් වෙනවා. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට අල්ලපු ඒ කියන්නේ උන්නත් 1000යි මලත් 1000යි වෙනවා සතිපට්ඨානෙ වැඩි. නෑ සිහිය කියන එක මෙහෙම වෙන්න බෑ. දැන් ඒක පුරුදු කරගන්න ඕනේ. තමන් අපි කරන භාවනාව සක්මන් භාවනාව කරන කෙනාට බස් එකේ යනකොට සිහියෙන් ඉන්න බෑනේ සක්මන ගැන. මොකද පාද ඕ නෑ නෑ ඒ වගේම කරත් ධාතිපට්ඨානෙට වැටෙන්නේ නැහැ. ධාතිපට්ඨාන භාවනාවල තියෙන්නේ 21යි භාවනා ක්‍රම. දැන් අපි ඒකට වෙනේම හැදුවට හරියන්නේ නැහැ. මෙන්න මෙහෙම ගොල්ලන්ට කුරුදු නැහැ කිදියා. අපි ඊට මොකෝ ආනාපාන සති භාවනාව කුරුදුයි. කුරුදු වුණාම කාලයක් කුරුදු වුණාම ඒගොල්ලන්ට පුළුවන් ඕන තැනකදී ඕන ආසනෙකදී මේක කරන්න. තේරුණා නේද? ඒක ඉතින් කුරුදු වෙන්න ඕනේ හරියට. එතකොට බස් එකේදීත් කරන්න පුළුවන්. ආන්න එහෙම හදාගන්න දන්නේ සාර්ථක භාවනාව. වෙනේම පටලෝ ගන්න නැතුව ගියොත් තමයි හරි. එතකොට ආනාපාන සති භාවනාව ඕ ඒක දැන් අර උදරයෙන් බලාගෙන ගියත් හරි මෑණියම දන්නවා. දැන් අනිකට කියා දෙන්න ඕන හින්දා මම කියන්නේ අර පෙලක් අය පුරුදු කරනවා උදරයෙන් හුස්ම ගන්න අවධානය. ඒක උනාට කමක් නෑ. නැත්නම් ආසයෙන් උනාට කමක් නෑ. ඔය කොයිත හරි කමක් නෑ ආනාපානයට වැටෙනවා වගේ. ඒක හැම තීරකම් ඇස් පියාගෙන ඕ ඇස් අරගෙනත් මේක කර හැකි පුරුදු වුණා. ඇස් පියාගෙන බස් එකේ කරන්න ඒක හරි. එතකොට එතෙන්දි සමහර විට අර ಗುಣ තුනම එන්න පුළුවන්. මොනවාද ಗುಣ තුන? සබ්බවපස්සක් කරනවා, දිනු වෙලා තියෙන නපුසලස්ස උපසම්පදා, සතිච්ච පරිවෝදපත. ඔය කියන ಗುಣ තුන ඔය ශික්ෂා තුනේම ඉන්න පුළුවන්. සම්පූර්ණ නෙවෙයි, අවසාර ශික්ෂා සම්පූර්ණයි කියන එක වෙනවා කියන එක නෙවෙයි කියන්න ඕනේ. ශික්ෂාවේ ඉන්නවා. ප්‍රඥා ශික්ෂා. එන්නේ එහෙම නැත්නම් දැන් බස් එකේ වගේ යනකොට මෛත්‍රී වෙනෙහි කර කර යන්න. එතකොට යම්කිසි වාසියක් තියෙනවා. අර පේනේවා ගැන නම් ඔය පේනේවට මොන මොනවා හරි කරනවා කියන්නේ මේ අපි හදපු භාවනා දින කොටක්. ඒවා ඇත්තට බුදුහාමුදුරුවෝ කියපුවා දේ මොකක් වත් නෑ බැලුවා. ඒ කියනවා අධිපත්තානේ දින්නේ පේ හැම වෙලාවෙම. දැන් පේනේ එක අනිත්‍යයි කියන්නේ. දැන් අනිත්‍යයි කියලා අපේ හිතේ ලොකු හපංකමක් අපි අනිත්‍ය දැක්කොත් හරි කියලා. ඔයගොල්ලෝ දන්නවද අනිත්‍ය දැක්කම අපිට වෙලා තියෙන වැඩි? දැන් අපි මොකටද අපි මේ හැමදාම මහන්සි වෙන්නේ නිවන් දකින්නවා කියන අනිත්‍ය දකින්න යනවා නේද? මොන වචන තුනක් නේද දකින්න ඕනේ කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම.
නමුත් මේක වැරදුනහම මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැක්ක. දැන් නැති වුණත් ප්‍රමාණන්නේ ඔය වෙලා තියෙන එක තමයි. අනිත්‍ය දැකලාම ගා මේ මේ වෙලා. දැන් බුදුහාමුදුරුවෝ කියන තැන අනිත්‍ය දැක්කොත් නිවන් දකින්න. අපිට ඕන තැන අනිත්‍ය දැක්ක හැටි සංසාරේ හරි. ඔක තමයි දැන්. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවශ්‍ය තැන් වල හොයන්න එපා. හොයන්න මේපා. ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් දෙන්නේ බුදුරෙග්ගේ හොයා ගැනීමක් කියන එක. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුව පෙන්වන්න සතිත්ත පරිපෝධ පණන් වෙන්න ඒක තුල දකි අනිත්‍ය දුක්ඛ අනාත්ම එක. ඒක ඔයගොල්ලන්ට දැනෙන එකක් නේ. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ළමයි සංසාරය හැදලා. ඔක අපි විශ්වාස කරන්නේ. දැන් සංසාරේ හදන්නේ උවමනා වෙන්නේ අපේ වාචා කම්මන්ත ආජීව සංසාරය හදනවද නැද්ද? හරි. කතා කරොත් සංසාරයක් හදනවා. අපි පය හෙලෙව්වොත් සංසාරයක් හදනවා. විවිධ දේවල් කල්පනා කරනවා කියන්නේ සංසාරයක් හදනවා. ඔය සංස්කාර කියන්නේ මොකන්නේ? පින්පව් කියන්නේ මොකන්නේ? හරි. දැන් ඔන්න බලන්න අද උදේ ඉඳලා ඔයගොල්ලෝ සංසාරේ හදපු හැටි මේ අනිත්‍ය දැකලා. ඒක ඉගෙන ගත්තම හරි. දැන් උදේ පාන්දර නැගිට්ටා. ඇයි දත් නැත්තේ? දැන් දත්ම දින එක ගමන් කරපු වැඩක් නෙවෙයිද? කර්මාන්තයක්ද? සම්මන්තයක් නෙවෙයිද? එහෙම කරන්නේ ආජීවියක් විදිහට ගන්න ගන්න. ජීවිතයට අපි කරන දේක් දත්ම දින. දැන් ඊයේ තිබුච්චේ විදිහට දත් තිබුණා නම් මදින්න ඕනද? ඊට පිටු විදිහට තිබුණ නැත්නම් නිත්‍යද? දැන් දත්මදින්න පටන් ගත්ත කන්නාඩියේ ළඟට ගිහින් විරිත්තල නේද? ඒ විරිත්තල කොට දැක්කේ නිත්‍යද අනිත්‍යද? ඈ? අනිත්‍යද නැත්නම් දැන් මොන හේතුව මොකද අනිත්‍ය හින්දා නෙවෙයි? දැන් උදේ ඉඳලා ඔය කරපු වැඩ ටික ඔක්කොම කරලා තියෙන්නේ නිත්‍ය හින්දා අනිත්‍ය හින්දා? එනේ ඔය ටික මම හින්දා මේක සංසාරියද? තේරුණා? දැන් ඔයගොල්ලන්ගේ ඇඳුම අනික්යක් කෙනාගේ ඇඳුම තරම් ලස්සන නැතුණාම නැත්නම් අලුත් නැතුණාම මොකද වෙන්නේ? තමන්ගේ ඇඳුම පරණයි කියලා හිතනවා. එතකොට ඉස්සෙල්ලා නැත්තේ අලුත් ඇඳුම පරණුනේ කොහොමද? නිත්‍යින්දද අනිත්‍යින්දද? පරණ ඇඳුම හැඳුන දැක්කම මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ? දුකක් නේද හිතෙන්නේ? අසහනයක් නේද? එහෙනම් දැන් ඔය අනිත්‍ය දැකලා නෙවෙයිද අසහනය ආවේ? ඒ පරණ ඇඳුම දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් ඔය ලේසියෙන් අනිත්‍යෙන් ඔයගොල්ලන්ට සත්‍ය නෙවෙයි ඉස්සෙල්ලා කියලා දෙන්නේ සංසාරය. ඔය බොරු අනිත්‍ය හොයන්න එපා, මිනිහ ගුණ බල බල ඉන්න එපා. ඒවා සීමාවක් තියෙනවා. සීමාවක් දීලා තියෙනවා බුදුහාමෝ. හැමදාම සදාකාලිකව කරණේම නෙමෙයි. තේරුණානේ? මේව එක එක බුද්ධලේ හරි මානසික தත්ත්වයන්ව බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා දීපුවා. ඒ මානසික தත්ත්වයේ ගිනිච්චය ඒව කරන්න ගියෙ නිකන් පිස්සු හදා ගන්න ඕනේ නැහැ. තේරුණානේ? අපිට අනිත්‍ය දැක්ක හැටි සංසාරය. බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට අනිත්‍ය ද බුදුහාමුදුරුවෝ කියන තැන අනිත්‍ය බැලුවා සංසාර විමුක්ති. කොහෙද බුදුහාමුදුරුව අනිත්‍ය බලන්නේ කියලා? ඔයගොල්ලන්ට කවදාවත් බලන්න බැරි දෙයක්. ඔය මට්ටමින් කවදාවත් බලන්න බැරි දෙයක්. නමුත් අපි බලන්න මෙහන්නේ ඔය මට්ට අපි ඉන්නේ මට්ටමේ ඔය අනිත්‍යමයි. බලපුවම ඇදෙන්නේ සංසාරය. තේරුණානේ? බුදුහාමුදුරුව පෙන්වන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ. එතනයි ඉන්නේ. ඔයගොල්ලෝ දකින්නේ ඔයගොල්ලන්ගේ ශරීරයේ ඇඳගෙන ඉන්නේ ඇලුම් පැලුම් වලයි, ජීවල් දොරවල් වලයි, දූදරුවන්ගේ, අවට ඉන්නේ මිනිස්සුන්ගේ, රටේ රාජ්‍යයේ දේශපාලඥයාගේ, ඔය ඉන්න විතර මිනිස්සුන්ගේ ටික බලනවා. අනිත්‍ය. පංචස්කන්ධයේ විතරයි බලන්න බැරි අපිට. ඒක බලන්න බෑ. මොකද බලන්න තරම් මනස දියුණු වෙලා නැහැ.
ඉතින් බලන්න බෑ වන්තස් බුදුහාමුදුරන්ගේ වචනයට කරු කරන්න බෑ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නනේ කොහේද කියන එක අපිට ඕනේ නෑනේ තේරුණානේ මේක බලන්නවත් හිතන්නවත් ඕනේ නෑනේ බුදුහාමුදුරෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කිව්වේ කොහේද පංචස්කන්ධේ අපි බලන්නේ කොහේද කන්නඩි ඉස්සරහට ගිහින් තමන්ගේ රූපේ එහෙනම් උදේ පාන්දර නැගිට හැටි කන්නඩි ළඟට ගිහින් බලනවා. ආ බුදුහාමුදුරුවෝ බලන්න කියලා තියෙන අනිත්. ඔය බැලලා හදාගත්තේ සංසාරේ තමයි තියෙන්නේ. එහෙනම් ඔය අනිත්‍ය දැකලා ඔයගොල්ලෝ හදාගත්තේ. දැන් තව කෙනෙක්ගේ ගියක් දකින්නවා. හොඳ ලස්සනයි. එතකොට හොරකම් කරලා හරි ගමන්නේ. ඒ අපේ ගියේ ලව ලස්සනයි. ඒ අරකට වැඩිය වෙනස් අනිත්‍ය. එතකොට මොකද කරන්නේ? හොරගම් කරලා හරි ගමන්නේ. ඒ වගේ ගියක් හදන්න යනවා. ඔය අනිත්‍ය දැකලා මේක කරන්නේ. දැන් බැලුවම අනිත්‍ය දැකලා තමයි ඔක්කොම ටික කරලා. පස්පස්ම කරලා දින්නේ අනිත්‍ය. ඒකනම් නෑ. ඔයගොල්ලෝ ඔහොම ඉන්නවා. දැන් මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයාට බඩගිනි. ඉස්සෙල්ල බඩගිනි නෑ. දැන් පස්සේ බඩගින්න එන අනිත්‍ය හිඳ හැදුනද බඩගින්න නිත්‍ය හිඳ හැදුනද දැන් ඉස්සෙල්ලා නැටි බඩගින්න දැන් හැදෙනවා නම් මොකද්ද වෙන්නේ බඩගින්න අනිත්‍යයි එහෙම නේද ඉතින් ඒ මොහතා ඒ මිනිස්සු ඊට පස්සේ කන්න දෙයක් නැහැ සත්තු මරාගෙන කනවා එහෙනම් සත්තු මැරුවේ යා අනිත්‍ය හිඳද නැද්ද ඉතින් බැලුවා අපි අනිත්‍ය දැකලා හැමදාම මොකද්ද කරගෙන තියෙන්නේ සංසාරේ හද පිළිගන්නේ පව්ගම් කරා ඔව් වෙලා කියලා පින්කම් කරා එතන අනිත්‍ය දැක්කම වෙන්නේ එක්ක පව් එක්ක පින් සංසාර විමුක්තිය එන්නේ බුදුහාමුදුරුවෝ කියන තැන අනිත්‍ය දැක්කොත් කොතනද තැන තමන්ගේ මොහොතේ පංචස්කන්ධය නමුත් ඔහොම කාටවත් පංචස්කන්ධය දකින්න බැහැ එහෙම දකින්න නම් ඔයගොල්ලෝ පුහුණුවක් ලැබිය යුතුයි මේ පුහුණුව කොච්චර දුරට ලැබෙන්න ඕනද කියන එක නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සබ්බමාපස්ස අකරණං කියන ගුණේ තියෙන්න ඕනේ. කුසලස් උපසම්පදා කියන ගුණේ ආවොත් ඒ කියන්නේ නීවරණයටපත් වුණොත් ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය ඔයගොල්ලන්ට දැක් හැකි. ternary අන්න එහෙම පංචස්කන්ධය දැක්කොත් තියෙන එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. ඒකේ වෙන දෙයක් නැහැ. ඒක දකින්න එක තමයි සත්‍යත්ව පරිවදපන කියන්නේ. ඒක දැකලා කියවන්න පුළුවන් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි මම දැක්කේ කියලා කියනවා නම් එයා බොරුකාරයෙක්. තේරුණා නේද? එහෙනම් දැන් බලන්න වරදුනාම වෙන දේවල්. දැන් සත්‍ය තියෙනවා අනිත්‍ය දැකීමෙන්. කොහේ අනිත්‍ය දැකීමෙන්ද කියලා අපි හිතුවේ නැහැ. කොහේ අනිත්‍ය දැක්කොත්ද? සමාගයේ මේ මොහොතේ හැදෙන පංචස්කන්ධයේ අනිත්‍ය දැක්කොත් සත්‍යයි. තේමන් 10 ඉඩ කඩන් වල අනිත්‍ය දැක්කා කියලා සත්‍යයක් නැහැ. එහෙමනම් අපි දකින්නේ හැමදාම. මේක ඒක මතක තියාගන්න. ඒක නිසාවෙන් දැන් අර ඒ කියන මේ අදහස වෙන්න ඕනේ භාවනාවේදී තර අනිත්‍ය කියන එක මෙනෙහි කරා කියලා මේක හරියන්නේ නැහැ. අනිත්‍ය මෙනෙහි කරනවා ඒගොල්ලන්ට ධම්මානුස්සති භාවනාවක් කරන්න පුළුවන්. ඒක දැන් එන දැනුවත් වෙලා මෙනෙහි කරන්න. දැන් පෙරකට මෙන්නෙම වෙන්නේ. අපි සංසාරයේ ගොඩ විච්චය ලංකාවේ ඉන්න හරියට මෙහෙමයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා. දැන් පිළිකුල් භාවනාව කරගෙන යනවා. ඊතර ඉඳලා කරන්නේ. මොනවද ඒකට ගන්න? දෙතිස් කුණක මෙනෙහි කරනවා. අනිත්‍යයි අතුබයි ඔව් දැන් ඔය කාලයක් තිස්සේ මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ ඈ මෙවිලා පේනවා දැන් කාලයක් මෙනෙහි කරොත් වෙන්නේ ඔය ඒ විදිහට පේනවා දැන් අතුවේ හිතන දැන් මේ තියෙන්නේ මේ මේ ආගේ අර වගේ පේන්න පටන් ගන්න කොහොම වෙන මේ කියුවා හැබැයි පේන්නේ මෙහෙමයි. එතකොට අර ඉස්සර ගෙදර හිටිය දුව පේන්නේ උහමයි. පුතා පේන්නේත් එහෙමයි. මහත්තයා පේන්නේත් එහෙමයි. නෝනා පේන්නේත් එහෙමයි.
මනමින් ඉන්නවා. දැන් උපාසකම් වලට හිතෙනවා හරි දැන් නම් නිවන් දැකලා කියලා. තේරුණානේ? එහෙම ගන්න නෙවෙයි ඒක. මනමින් දැකලා නිවන් දකින්නේ නැහැ කවුරුවා. අනුෝ දැකලා නිවන් දකින්නේ නැහැ කවුරුවා. එහෙම නම් ඉතින් පණුවන් නිවන් දකින්නේ ඉතකටින් දකින්නේ මෙයාට වෙයි. උමුවෙච්ච එකේ නිවන් දකින්න ඕගොල්ලන්ගේ දැනුත් උමු වෙන ඕනේ කැතු. තේමන මෙතන තියෙන වෙන දෙයක් මතක තියාගන්න මේ කියන එක නෙමෙයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ වගේ භාවනා දීලා තියෙනවා කියලා අය. මොකද හේතුව? ඒකට ලෝකෙම අනික් සියල්ලටම වැඩිය ලොකු තමන්ගේ ශරීරයයි. තේමන ඒ අයට වෙන භාවනා තියා ධර්මයක් තේරුම් කරගන්න බෑ අර දැක්ම කැඩෙනකම්. එතකොට එයාගොල්ලෝ කරන්න ඕනේ කියලා ඒ දැක්ම අපෙන්න පිළිකුල ගැන හිතන්න. තේරුණා නේද? නැතුව මේ මලමිනියක් දැක්කව තමන්ගේ දේහේ මලමිනියක් වුණා කියලා සත්‍ය නෑ. එතනින් යන්න පුළුවන් හැබැයි සබ්බ කපස් අකරණම් කියන ගුණයට ගියාම කුසලස් උපසම්පදා කියන ගුණයට ගියා. මලමිනියක් දකින්නේ මේ වර්තමානේ නෙවෙයිනේ. දැන් කවුරු හරි මලමිනියක් දැක්ක කියන්නකෝ. භාවනා කරලා මලමිනිය ලබිනවා. ඒක වර්තමානේද? සචිත්ත පරියෝධම නම් කියන්නේ වර්තමානේ. මේකෙම විසඳගත්තා මේ ප්‍රශ්නේ. දැන් කවුරු හරි භාවනා කරනවා. භාවනා කරනකොට යාට පේන්නේ වැද්දක පියාගත්තා තමන්ගේ මිනිය. එහෙමයි කියනවා මේ. කට ඇද කරලා කියන්නේ එච්චර දියුණුයි. එකක් නැහැ. අනේ භාවනා කරනකොට හඳුන්නේ ඇත්තට පියා ගන්නකොට විතරයි මගේ විනීපෙත් කිමයි පේන්නේ. මම්මයි ඉන්නේ ඒක ඇතුලේ කියලා. ඉතින් යාරි හිතේ දැන් නිවන් දැකලා කියලා. දැන් මගෙන් නම් එහෙම ආවම ඉතින් මෙහෙම ඒවත් කියනවා ඉලක්ක ඇර. දැන් නේ ඔය කහ කම් මත විනීපෙත් කියේ පේන්නේ ඔය තරණ කාලේ එහෙම වෙන්නේ වෙන කවුද නේද උම ඇස් දෙක හරස්සම. දැන් මේක මේ. එතකොට තමන් කැමති එකනේ මේ පේන්නේ. එහෙමනේ. දැන් ඔයගොල්ලන්ට මිනි පෙට්ටිය වෙනවා. ඉස්තියානි කෙනෙක් එහෙම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඉන්නකොට ඇත්තටම වහගත්තා කවුද තේ? ජේසුස් වහන්සේ හරි කුරුසියක්. එහෙමනේ. Hindu ශිව භක්තියේ ඒ විදිහට ගුණෙන් ඉන්නකොට ඇත්තටම වහගත්තාම් පේන්නේ ශිවදේව. ඔයගොල්ලෝ මිනි මෙනෙහි කරොත් ටිකක් කලා යන කාලයක් යනකොට පේන්නේ මොනවද මේ? නමුත් ඔතන සීමාව හරි. දැන් එතනින් නවත්තන්න ඕනේ ආයේ භාවනා. එතන කුසලස් උපරක්කක්. දැන් යා යන්න ඕනේ වර්තමාන. සතිපට්ඨානේ පුරුදු වෙන්න ඕනේ එතනින්ද. එතන කරන්නේ භාවනාව හරි. එතනින් එහාට අර භාවනා කරා කියලා යාපතක් වෙන්නේ නැහැ. සමාහයට පිස්සු වැදින්නක්. ඒ හැමතැනම මිනි පේනවනේ. ඒක කරදර යන්නේ. තේරුණානේ මිනිහ කියන්නේ වර්තමානයේ යන්නේ මිනිහ හේතු මොකද? Taman දැනට ජීවතුන් අතර නා මිනිහක් පේන්න බෑ. නැරිලා නෑ. වර්තමානයේ මල මිනිහක්ද කල තියෙන මිනිහක්ද? කල තියෙන. එහෙනම් නැරිලා නෑ. තේරුණානේ සතිපට්ඨානෙ නෑ. රචිත්ත පරියෝධකණ නෑ. ඔන්නෝයන් පරිලෝ ගන්න එපා. ඒක කෙනා විකාර කියයි. ඒවා පිළිගන්න යන්න එපා. මේක තියෙන්නේ මේ කොටස් තුන පිළිවෙලට යන්න ඕන. සම්පවපස්සා කරන කුසල සුඛ සම්පදා සතිත්ව පරිවර්තන. හැබැයි හුඟක් හොඳයි කියලා හුඟක් අයට ඒක ඕ කැමතිනම් කරන්න ඔක්කොම කරන්න ඕන දේකුත් නෙවෙයි. අර තමන්ගේ ශරීරයේම ලක්ෂණයි කියලා ඉන්න අර රූප සංගතිලාට වගේ අයට හොඳයි අසුබවා. නැත්නම් වෙන ශරීරය අර පොළොවේ කර්ණාඩියෙන් බලන අයට හොඳයි. ඒ අයට භාවනා කරන්න ආසන්න නිවන් දකින්න ආසන්න ඒගොල්ලෝ ඉස්සෙල්ලා පටන් ගන්න ආසන්න. තේරුණා නේද? නැති අය ඕනේ නැහැ ඒක කරා. තනි භාවනාවක් කරලා ඕන නම් මේ ඉත දැන් පච්චා. එහෙම තමයි මේක යන ක්‍රමය. නෑ දැන් ඔව් දැන් වෙන්නේ ඇත්තටම මෙනෙහි කිරීම තුළ ඒකම මනසේ පළපදියා වීම තමයි ඒ මනෝ සංචේතන කියන්නේ. දැන් එතෙන්ට භාවනාව දියුණු කරගත්තොත් එයා සතුටු වෙන්න ඕනේ. ඒක හරි. මොකද එතන නීවරණ යටපත් වෙන තැන.
තේරුණා නේද? තවදුරටත් ඒක කරා කියලා බුදුහාමුදුරන්ට ඕන ගමනක් නෙමෙයි යන්නේ. ඔච්චරයි වැරද්ද. අර දක්වා කිරීම වැරද්දක් නෙමෙයි බොහොම හොඳයි. දැන් ඔයත් දැනුණත් ඔයගොල්ලෝ මේ වගේ භාවනාවක් කරලා ඒ තත්ත්වයට ආවනම් මොනවා හරි මේ විකාර රූප විදිහට පේනවනම් ඒවා යන්තමින් හරි ඡායාවක් විදිහට හරි ඒක නවත්තලා දැන් සතිපට්ඨානෙට එන්න ඉගෙන ගන්න. ඒකයි එච්චරයි දැන් ගන්න. නැත්තම් සචිත්ත පරිවෝධකණන් කියන ගුණේට එන්නේ. දැන් එන්නේ එහෙම තමයි මේ භාවනාව වල යන්නේ පිළිවෙල. ඒවත් නැත්නම් වරද්ද ගන්න පුළුවන් කවුරු හරි කියලා ඔයගොල්ලන්ට කිව්වම හිතයි ඇත්ත තමයි අපි ඒව කරේ නැහැනේ කියලා. ඔන්න ඒ නොකරපු එකට ආයෙ දුක් වෙනවා. එහෙම එකක් නැහැ කියලා දැනගන්න. මේ ඔක්කොම කරන්න දීපුවා නෙමෙයි. එක එක පුජ්‍යලයාගේ චරිත ලක්ෂණ අනුව ඒ අය ඉක්මනින් මේ හැඩගස්වලට දීපුවා. ඔයගොල්ලෝ වගේ මේ අවුරුදු 50ට භාවනා කරනකොට අය නෙමෙයි මේ. මා සතියෙන් දෙකෙන් මේවා හදනවා මම. තේරුණානේ? නැතුව වෙන එකකට භාවිතා ඔයගොල්ලෝ ඕන එකක් කරා අවුරුදු ගානක් කරනකොට ඕන භාවනාව ඕන කෙරුණා. ඒ නැතුව වෙන මේ අවුරුදු ගානක් පුරුදු වෙන්න නෙමෙයි මේ 40ක් දීලා තියෙන්නේ. මේ දවස් ගානෙන් හදා. එහෙම ඉතින් ගුරුවරු ඉන්න ඕනේ. අපිට එහෙම ගුරුවරු නැති හින්දා ඔයගොල්ලෝ කරන ලීසි එකක් අවුරුච්චන් එකක්. දැන් මේ නම් මේ ප්‍රදේශයේ මේ මෑණියෝ වල කරන ප්‍රධාන භාවනාව ඔක්කොම කරන්න බලන්න. එතකොට උපදෙස් ගන්න ලේසි කරන්න ලේසි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරන්න ලේසි අන්න එහෙම තමයි කියන්නේ. නැතු අපි මට ගැලපෙන්නේ මෙන්න මේකයි කියලා එකක් ගෙදර ඉඳලා හදාගෙන මෙහෙ ඇවිදින් කරවා වැඩක් නෑ. එතකොට යාම වරද්දගෙන ඉවරයි. එහෙමද දැන් කොණ්ඩ කෙලින් කරගන්න බැරි අයද භාවනා කරන්න බෑ. ඒ අය භාවනා නොකර ඉන්න ඕනේ. ඒ වර්තමානයේ බහේ බුදුරෝගේ වචන. තේරුණානේ. දැන් බුදුහාමුදුරුව එහෙම එකක් කියලා නෑ. නෑ ඒක තමයි පොත්වල තියෙන්නේ. බහේ බුදුරෝ වැඩි පොත් ලියන්නේ. සම්මාසම් බුදුරෝ පොත් ලියන්නේ නෑ. ගෞතම දේශනා කරලා තියෙනවා ඒ ටික බලන්න. ඒවත් ත්‍රිපිටකේ. ඒ අනික්වා තියෙන හොයක් කියලාට පසේ බුදු දේශනා. ඉතින් ඒකෙන් අපි දැනගන්න ඕනේ මොකද්ද මේකෙන් කියන්නේ කියලා. දැන් මෙහෙම හිතන්න දැන් උපාසක මහත්තයා කොණ්ඩ ඇද වෙලා තියෙනවා. දැන් කොණ්ඩ ඇද වෙනකොට අපි කියන වචනේ කුදු ගහන කුදු ගහනවා කියලා දැන් මගේ කොණ්ඩ කුදු. තේරුණානේ. දැන් කවුරු හරි කිව්වොත් උපාසක මහත්තයාට ආනාපාන සති භාවනාව කරන්න ඕනේ. ඒක පුරුදු වෙන්න නම් ඔය කොන්ද ගෙලින් කරන්න ඕනේ. තේරුණා නේද? දැන් කවුරු හරි දැන් උපාසක මහත්තයෙක් කැමැත්ත අනුව උපාසක මහත්තයම කියනවා කාට හරි දෙන්නෙකුට දෙන්නනවා මගේ කොන්ද ගෙලින් කරලා දෙන්න කියලා. දැන් මොකද උපාසක මහත්තයට වෙන්නේ? වාය භාවනා කරයිද මැරෙයි. කොන්ද ගැදුවා දුගංගාව යනවා මැරෙනවා. දැන් එතකොට බුදුහාමුදුරෝ මිනිහෙක් මරන දෙයක් දෙයිද? එහෙනම් කොන්ද ගෙලින් කරන්න කියලා දෙයිද? නැහැ. ඒ බුදුහාමුදුරෝ දන්නේ නැද්ද සම්මා සම්බුද්ධ කරේදී මිනිස්සු බුදු වෙනවා කියලා? නැහැ. එතකොට බුදු නැත්තේ කවුද? ඒගොල්ලගේ බුදු කරන්න කියලා බුදුහාමුදුරෝ මේ සාරාසංකල්ප සාක්ෂියක් පෙරම් පුරන්න ඕනේ. ඔය බුදු කරන්න කියා දෙන්නේ නේද? එහෙම ධර්මයක් කියලා දෙන්නේ. උච්චර බෙරම් පුරන්න ඕනේ. එහෙම එකක් නෑ මෙතන. හැබැයි ආනාපාන සතියේදී කය ඍජුව තිබුණ නැත්නම් තේරෙනවා අඩු. තේරුණා නේද? අන්න ඒක හින්දා ඒ භාවනාවේදී කියලා තියෙනවා උජුං කායම් කියලා. හැබැයි සියලු භාවනාවලදී මේ උජුං කාය කියන එක වැදගත් වෙනවා. දැන් උජුං කායම් කිව්වම දැන් කයට ඍජු වෙන්න ඕනේ. දැන් කය ඍජු වෙනකොට කයට කොන්ද කිව්වේ කවුද කියන එක දැන් ප්‍රශ්නේ. දැන් උජුං කායම් කියන එක බුදුහාමුදුරෝ දේශනා කරපේක. ඔක කොන්ද කායම් කියන එක මොකක්ද කියන්නේ? දැන් උජුං වෙන්න ඕනේ කොන්ද කියන එක ගත්තේ කොහොමද? දැන් කයට කොන්ද කියලා නැහැ පාරක. කය කියන එක ශරීරයයි.
තේරුණා නේද? එතකොට ශරීරය කියන එකට සමානයි කය කියන එකට පාළි. අපේ සිංහලෙන් නම් ශරීරය. දැන් ශරීරය ඍජු වෙන්න ඕනේ කියන එකනේ අර්ථය. ශරීරය ඍජු වෙනවා කියන්නේ කොන්ද කෙලින් වීම නෙමෙයි. ඒක මම කියන්නේ. කොන්ද කෙලින් වීමම නෙමෙයි. ඒක හොයාගන්න ඕගොල්ලන්ට ලේසි මම මෙන්න මේක කිව්වම හොයාගන්න. දැන් උගත අයට අමාරුයි. දැන් ඔෆිස් වල එහෙම වැඩ කරලා තියෙනවා නම් ගොඩක් ඔය කාර්යාවල ලේසි වෙයි. උජුම් කාය. දැන් ගෙදර ගොදුරේ හිටියට අමාරුයි. හේතුව නෑ ඔෆිස් එකක වගේ පුටුවක වාඩි වෙලා අනිත් අයට තේරෙන්නේ නැතු වෙන්න නිදාගන්න පුරුදු අයට ඔන්න උජුම් කාය තේරෙනවා. දැන් නිින්ද යන්නත් ඕනේ ඔළුව වැටේ බෙල්ල කඩා වැටෙන්නත් බෑ හොඳට සීට් එකේ ඉන්නවා වගේ වෙන්නත් ඕනේ බොස්ට අන්න උජුම් කාය තේරුණා නේද ඒ කියන්නේ නිින්ද ගියත් ඇඟේ කෑලි හාමිහා වෙන්නේ නැති ඉරියව් තේරුණා නේද එතකොට පොන්ද ගෙලින් ගිරීම විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ පොන්ද ඇදායට මෙහෙම හිටියේ ඒකට ඉරියව්ව වෙනස් වෙනවා. තේරුණා නේද? කොහොමද තමයි උජුම්කාරය. දැන් ඒ තත්ත්වයට ඉඳ ගන්න පුළුවන් නම් භාවනා හුස්ම තේරෙනවා නම් භාවනා කරන්න. ඒක කරන්න. තේරුණා නේද? ඔව් වෙන මොකක් හිතන්නේ? ඔක තමයි උජුම්කායන් කියන එක. දැන් ඒ විදිහට මහන්සි ගන්න ඕනේ. මේ භාවනාව වල නැත්නම් අපි ගොඩක් අය භාවනා කරන්නේ නැහැ ඉඳගෙන ඉන්න බෑ ආතරයිටිස් කියලා. හැබැයි ඒ ඒ කියන ගමන්ම අර මෙගා ටෙලිනාට්‍ය බය තුනක් බලනවා ඉඳලා. තේරුණා නේද? ඒකට මොකද අමාරු තියෙන්නේ කියලා තේරෙන්නේ. ආතරයි තියෙස් බලපහන් නේ මොකටද? බහම. ඉන්දියාවේ නළුලියන්ට වන්දනා කරනවා බුදුහාමුදුරන්ට ගරහ. ඒ බුදුහාමුදුරුවෝ කියා දුන්නේ ඉන්දියාව තමයි බුදුහාමුදුරුවෝ. ඒ කියා දුන්නේ සංසාර විමුක්තියට භාවනාව. ඒක පය තුනක් කුඩු ඊලකට කරන්න බෑ හතරයි තියෙන්නේ. නමුත් අර ඉන්දියාවේ නරලියානේ විකාර ටික බලනකොට උඩ පැන පැන ඉන්නේ. එතකොට හතරයි තියෙන්නේ. මොකද්ද ඔය නැහැදිච්චි ගම කියන ඔයගොල්ලෝ තේරුණා. Taman de ihon gatte nanda මේක ඉස්සරහට යන්න බෑ. වාසි වැඩි. දැන් හේතු වෙලා ඉන්නකොට නිදිමතට වාසි වැඩි. හැබැයි මතක තියාගන්න අමතක කරන්න එපා මම උදේ ගන්න පුදුම. නිදිමතට වාසි එන්නේ කොතෙන්ද හරි? දැන් ඔයගොල්ලෝ බණ අහනවා නිදිමතට එනවා නම් ඔයගොල්ලෝගේ නීවරණ හතරයි යටපත් වෙනවා. නිදිමතට ජය එන්නේ කොහෙද? කාමච්ඡන්ද ව්‍යාපාද නැති වෙන්න ඕනේ උද්දච්ච කුක්කුඤ්ඤය නැති වෙන්න ඕනේ හා එතකොට භාවනා කරනකොට නිදිමතාව නම් අර හතර නෑ තේරුණා නේද දැන් බුදුහාමිතුරුව පෙන්නන්නේ මෙන්න මෙහෙම ධර්මයක් මම මේක කෙටියෙන් පැහැදිලි කරා දැන් ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා හරි මොනවා හරි භාවනාවක් කියන්නේ සතිපට්ඨාන භාවනා සක්මන උනක් තමයි දැන් සක්මනේ දිනින්ද යන්නේ නැහැ නේ කාටවත් තේරුණා නේද දැන් ඒ වගේ ඕන භාවනා කොයි භාවනාවක් එකයි ඒ විදිහට බලමු දැන් නිදිමත එන්න එන නිදිමත නිදිමත ගතියක් එනවා බහ සක්මන් භාවනා කරන කොටත් මුලදී හැමදාම ඒගොල්ලෝ පුරුදු වුණා දැනේවි අල්ල ගන්න පුළුවන් මුලින් හොඳට සක්මන් කරනවා ටිකක් වෙලා යනකොට නිදිමත ගතියකට එනවා හැබැයි ඉඳගෙන ඉන්නවා වගේ නිින්ද යන්නේ තමන්ට තේරෙනවා නිදිමත ගතිය. එහෙ කියන්නේ නිදිමත ගතිය තේරෙනවා නම් ඔයගොල්ලන්ගේ තීරණේ මොකක්ද? දැන් ධර්මයේ දන්නවනේ දැන්. ඔව් නීවරණ හතරක් යටපත් වෙලා ඒ භාවනාව. එතකොට මොනවද ඒ හතර? කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්ෂ්‍ය, ආදේන තීන මිද්දේ තමයි එකම තියෙ ඉතුරු වෙලා තියෙන නීවරණ. දැන් බුදුහාමුදුරුවෝ ඇයි සක්මන් කරන්න කිව්වේ? ඔක භාවනාවක් විදියට මනස දියුම් වෙන්නේ මෙතෙන්දී භාවනා කරලා පුරුදු වෙනකොට ටික ටික වෙන්නේ නීවරණ යටපත් වෙනකොට එක පැත්තකින් තව පැත්තකින් බුදුහාමුදුරුව බල ගන්නවා පංච ඉන්ද්‍රියක්
තේරෙනවා නේද? දැන් තීන නීවරණ කියන්නේ චෛතසික බුදුහාමුදුරන්ට ඕන චෛතසික පහක් බලගන්නන හොරෙන් මේක. ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් හිටියත් රහතේ කරන වැඩක් මේ මම කියන්නේ. මොනවද මේ බලගන්නන චෛතසික පහ? සද්ධාව, වීර්ය, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. මේකට බලගෙන වෙන්න බෑ අර සතිපට්ඨානෙක ඉන්නකම්. සද්ධාව සතිය බලගෙන ඉන්නේ සතියක වර්තමානයේ ඉඳ ගන්න මහන්සිය උඩ. කියනවනේ මේක බලගෙනලා යම් කිසි වෙලාවක ඉස්සරහට යනකොට මේ කියන්නේ කපාට කඩාගෙන යනවා නෙමෙයි මේ අපිට තේරෙනේවා නෙමෙයි. ඔයගොල්ලන්ට තේරුම් ගන්නත් බෑ නැත්නම් ගියයි දැන් මෑණියන් නෙමෙයි අවදීන් ගියයි උපාස කම්මලා ඊයේ භාවනා කරනකොට මට පංච ඉන්ද්‍රියම් පෙනුනා කියන්නේ. එහෙම එහෙම කරන්නේ උපාස ගන්න. ඒකයි මේවා ගෙහින්නේ ආඩෝ. ඒ ගෙහින්න කියන්නේ මේවා මෑණියන්ට එමෙ. ඒගොල්ලෝ තමාරු වැටෙනවා. මොකද මේවා වෙන්නේ මනසේ. කියනවා නේද? නීවරණ යටපත් වෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් බලගන්නනවා පංචින්. දැන් ඔහොම ඔහොම කාලයක් පුරුදු වෙනකොට අර තීන මිද්දේ තනි වුණා. තනි වෙන්නේ නැහැ. ඒක අනිත් හතර යටපත් වෙනකොට අවශ්‍ය ප්‍රමාණයට සතිය කියන ඉන්ද්‍රිය බලගන්නලා තිබුණා. තීන මිද්දේ ලොලදා සතිය බලයකට. අනේතෙන් ඉඳලා නීවරණයට වත්. අනේතෙන් ඉඳලා තමයි කුසලස් උපසම්පදා කියන ගුණය ලැබෙන්න පටන් ගන්නේ. හැබැයි දෙන්නේ නැහැ. දැන් සතිය දන්නවා බලේ. කාගෙන්ද ගන්නෙ? තීන මිද්දේට එළවලා. තීන මිද්දේ එළවලා දාල බලය ගත්තේ නැත්නම් තීන මිද්දේ තව ටිකක් වෙලා හිටියොත් ඔයගොල්ලෝ නිින්දට දානවා. එතකොට සතියක් නැහැ. පංච ඉන්ද්‍රියක් නැහැ. නිින්දෙදි පංච ඉන්ද්‍රියක් නැහැ. නීවරණ ටිකක් නැහැ. තේරුණාද? දැන් එහෙනම් තීන මිද්දේ කියන තනි නීවරණය වැඩ කරන වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලෝ හරියට භාවනා කරන විකාර නොකර අර සතිය ඉන්ද්‍රිය බවට හැරෙන තරමට ආවනම් සතිය විසින් තීන මිද්දේ එනවා. එතකොට භාවනාව ගෙනියන්නේ සතිය. තේරුණා නේද? ඔබ හඳුන ගන්න මම අනාගතයේදී ලේසි වෙන්න කියා දෙන්න. සක්මනේදී ලේසි හඳුන ගන්න. ඔයගොල්ලෝ සක්මන් කරන්නේ එක tane ඔය මිදුලේ හැටි කමන්නේ. ටිකක් වෙලා යනකොට මුනිම්ම නෙමෙයි. ටිකක් හොඳට සක්මන් කරනකොට නිදිමත ගතියක් එයි. තවත් සක්මන් කරනකොට හරීම පැහැදිලි සතියකට එයි. දැන් මෙන්න මොකද? අන්න අර බලයේ උදුරු ගන්න. තේරුණානේ? එතකොට හොඳට භාවනා කර හැකියි. දැන් ඔන්න නීවරණ යටපත්. හැබැයි ඉන්න දෙන්නේ ඔයගොල්ලෝ විසින් මොනවා හරි ප්‍රතිචාර දක්වලා සතිය දුර්වල කරගත්තොත් ඊගාට තීන මිද්‍යාවෙදී සතිය එළවල දා. එතකොට ඔයගොල්ලෝ නිදිමත. තේරුණානේ? දැන් මෑණි අහපු දෙයට උත්තරේ දෙන්න ඕතන. දැන් ඒ උත්තරේ ලැබෙන්නේ අපි හිතමු හේතු විලා හිටිය කියලා කවුරු හරි. භාවනාවට හේතු විලා හිටිය. දැන් ඒ වෙලාවදී ඊට කලින් තීන මිද්‍යේ තනි වුණා. සතිය දියුණුයි. සතියින් දේ තියනවා. තීන මිද්‍යේ ලෝක. දැන් සතියේ භාවනාව ගෙනියනවා. නමුත් සතිය දුර්වල වෙනවා. දුර්වල වුණාම හේතු වෙලා ඉන්නේ හින්දා ඒ දුර්වල වීමට ඉඩ කඩහලු. තේරුණානේද? සතිය දුර්වල කරන්නේ ඉඩ කඩ හදනවා හේතුව. එතකොට අවසානයේ මොකද්ද? තීන මිද්‍යේ ජයගන්න. තේරුණානේ? දැන් එහෙම හේතු වෙලා නැතු හිටියා කියන්නකො එහෙම හේතු වෙලා නිදිමත ටිකක් වෙලා භාවනා කරනකොට නිදිමතේ නෑ අය හේතු වෙන්නේ නැතුව ගෙලින් වුණා කියන්නකො ගෙලින් වාඩි වෙලා මේ බිම වාඩි වෙලා භාවනා කරනවා. දැන් එයාට තියෙන්නේ මහා දවන්ද සතුන. ඒ දවන්ද සතුන පිට ඉන්න මිනිහට බලන්න පුළුවන්. හරි බැලේ. අන්න උජුම් කායන් කියන එක එතෙන්දි බලපන්. තේරුණේ? උණුම් කායන් කිව්වෙ මන් නිින්ද ගියත් හිටගෙන ඉන්න පුළුවන් නිදා ඉඳගෙන ඉන්න පුළුවන් ඉරියව්ව කිව්වා නේද? දැන් එහෙමනම් සතිය ප්‍රබල වෙලාවේදී ඉන්නව හරියටම. කෙලින් ඉන්නවා වගේ පේනවා. හරි ඉරියව්වේ නෙවෙයි ඉන්නේ. දැන් තීන මිද්දේට බලය ආවෙ හැටි මොකද වෙන්නේ? මේ ඉරියව්වේ අර අනිත් පැත්තට නිදි මත ගතියෙත් නෑ නේද? නැමිලා බෙල්ල නම් බෙල්ල නැමිලා. කොන්ද නම් කොන්ද නැමිලා. තේරුණා නේද? ආය දැන් ඒක ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. සතිය ආය බලය ගන්න. මොකද බලය ආපු හැටි මොකද වෙන්නේ?
ආයෙ කියලිනු. දැන් ඔතන බැලුවා මොකද වෙන්නේ? සාකම්මන් පරයක් වගේ වෙන්නේ. අපිට මේ ඉන්නොත්. තේරුණානේ? දැන් වෙලා දින දේ දැනගත්තොත් එයාට ඒක විසඳ ගන්න වෙන්නේ කොහොමද? වහාම එතන නැගිටින්න ඕන. තේරුණානේ? නැගිටලා සාකම්මන් කරලා ඉඳගත්තා නම් ආයෙ වෙන්නේ නැහැ. මේක කැමති නෑ ලකුණු වැටින්නේ නෑනේ ඉඳගෙන ඉන්න බෑ කාටවත් වැටෙන්නේ දැන් ආ හිතේ ඉඳගත්තම ඇස් දෙක පියාගත්තම දැන් මේ ඉන්නේ පිරිස මන් දිහා තමයි බලා ඉන්නේ දැන් නෑ මන් නැගිට්ටෝ වද ලැජ්ජාව පරම්පරාවට ගැටලුවා දරුවටත් හොඳ නෑ ඕක තමයි කල්පනා කරගෙන ඉඳගෙන ඉන්නේ අර රංගපපා දැන් ඕක නෙමෙයි හරි ක්‍රමය හරි දේ ඉගෙන ගන්න බොරු කරන වැඩක් නෑ මේක තේරුණා නේද අර වගේ වැනෙනවා නම් ඇඟ ඇස් තරල නැගිටලා රකුමන් කරන්න ආයෙ වාඩි වෙන්න. එතකොට කැඩෙනවා. එතකොට භාවනාව දියුම නෑ. එහෙම එහෙම තමන්ගේ භාවනාව දියුම කරගන්න දැනගන්න. එතකොට හේත් වෙලා භාවනා කරනකොට නිින්ද යනවා නම් නිින්ද යන ගතිය වැඩි. ඒ අයත් මේ හැකිතරද්දරට ඉන්න බලන්න ඕනේ. හැබැයි භාවනා පුරුදු කරගත්තා ඔයගොල්ලන්ට ඔළුවෙන් හිටගෙන කරහැ. එතකොට නම් ඕවා නෑ. තේරුණානේ ඔක්කොම තියෙන්නේ මුල හැමදාම අපි මුල මුලෙන් නැගිටින්නේ නැහැ හරියට මේ වගේ ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ දේවල් අපි කරන භාවනා මේ වගේ යනවා පන්දාෙන් ඉඳලා මැරෙනකම් මේ භාවනා කරා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර ස්කෝල වල මේ අවුරුදු ඔස්සේ වල මැරතන් තරග තියෙනවා දුවන තරග දැන් දුවන්න පටන් ගන්නෙ කොහොමද ඈ දැන් එක තැනක් තියෙනවා එතනදී සැරසෙන් එළවේ යා ඔය විධාන තුනකට නේද පටන් ගන්න. දැන් එතකොට දැන් සැරසෙන් කියනකොට දුවන්නේ. මොකද කරන්නේ? දාන ගහලා මොනවද ටිකක් කරන්නේ? සැරසෙන් කියන. එළවෙන් කියනකොට තව මොකක් දෙකක් කරන්නේ? ඉස්සරහා දත් මුටි කාලා මොකක් දෙකක් කරන්නේ? එළවේ දුවන්නේ කොයි වෙලේ? යා. භාවනාව යාවල විතරයි තියෙන්නේ. ඔයගොල්ලෝ හැමදාම සැරසී. එළවි. යානේ. මරණ ගහින් යානේ. පටන් ගන්න අහන්න ප්‍රශ්නත් ඇහුවොත් අහන්නේ ආමනේ භාවනා කරන්න වහන් බුදුන් වැඳලා පටන් ගන්න. මෙන්න එහෙම පූර්වක් පුති කියන. මොනින්ද දිනුම ලැබෙන්නේ? ඥානමේ කරද එළවෙන්නේ කන්නේ නැහැ. යායකේ දිනුව දිනන්නේ යාවෙලා දුවලා. ඔයගොල්ලෝ දුවන. හැමදාම ඔය සැරසීම් ඒව හොයන්න එපා. ඔය තීරු විදිහට කරා. තේරුණා නේද? ඔය එක එක්කෙනා සැරසීම් වලට එක එකේම ගියයි. ඉතින් ඒකට කමක් නැහැ. ඒව කරන්න යන්න ඕනේ නැහැ. පළක් ආය ඇතේ තියෙනවා මේ පොත් ගණන් ලියවු පත්තිනි හැයි. සැරසීම් වල. ඕවා ගියවන්න යන්න එපා. මොක පාඩම් කරගන්න ගියාම මැරලේ අයියෝ ඒ එතකොට මැරලත් දැ හැරතින් තේරෙන්නේ තව ආයතේදී නම් එළවෙන් කියලා අපි දකුණට වැඳලා උතුරට වැඳලා මල් පූජා කරලා පහන් තියලා ඔව එළවෙන් බුදුහාමරන්ට ඔව තිබුණත් එකයි නැවත් එකයි යා තිබුණත් ඇති තේරෙනවායි භාවනාව කරොත් ඇති ඒක හින්දා හොඳට මතක තියාගන්න අනික වැඩක් නැහැ යාවෙන එකයි ඕක භාවනාවේ එක එක්කෙනාට මේ සැරසෙන් එළවෙන් වෙනස් වෙනවා ඒක හින්දා ඒවා පුරුදු වෙන්න කොපි කරන්න යන්න තමන් යම් විදිහට කරන්න පටන් ගන්න භාවනාව දියුණු කරන්න තමයි භාවනා කරන්නේ තමයි අත නැති. ගොඩාක් දැන් අර කතා කියනවා ඒවට තමයි.
ඔව් මේක ඉතින් මම නෙවෙයි ඔය. ගොඩාක් කට්ටිය ආවි වෙනවා. දැන් අපි භාවනා කරනවා. දැන් බෙන් කරලා තිබුණා. ආ. ඊට පස්සේ ඒකට අපි කාලේ ගත කරේ කියද මිනිස්සු ඒක අන්තිමට හොඳටම නැති වෙලා. නෑ ඒක තමයි දැන් වාටි එකනේ කරන්නේ. භාවනා කරනවා. නීවරණ මේක ඉතින් මෙහෙම වෙන්න බෑනේ. නීවරණ උදව් වෙන ඒවා කරා. ඔයගොල්ලන්ට හරි ලේසි නීවරණ උදව් ලැබෙන දේවල් කරන්න. ඒ කියන්නේ පස්පව් කරනවා නීවරණ උදව් වෙනවා. කෙනෙක් කිසිම කුල ભેදයක්, ගැහන පිරිම් ભેදයක් මොකක්වත් නැහැ. ජීවිතම් මනුස්ස ભેදයක් නැහැ. පව් කරනකොට නීවරණ උදව් වෙනවාමයි. කොහේදී උන. තේරුණානේ? පින් කරන්න ගියොත් පොඩ්ඩක් මුලදී නීවරණ වලින් තියනවා පැටලෙවිලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආය උදව්. දැන් භාවනාව කියන එක මොකක් වගේ එකක්ද කියලා හිතන්න. දැන් පින් වලට නිවර්ණ උදව් වෙනවා, පව් වලට උදව්. භාවනාවෙන් කෙරෙන එක. නිවර්ණයටපත් වෙනවා. ඉතින් නිවර්ණ උදව් වෙනවා පින් වලට, පව් වලටත් උදව් වෙනවා. නිවර්ණම නැති වෙන එකක් කරන්න ඉදව් වෙයිද? දැන් භාවනාවෙන් කරන්නේ මොකද්ද නිවර්ණ? යටපත් වෙන. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට භාවනාවකට වැඩිය සාලෙට සාදු කියන එක තමයි. ඔකයි. ඒ නීවරණ මේකට උදව් වෙනවා. එතමන් සාලෙට සාදු කියනොත් සැපයි. අප්පා හරි. හරි යගේ තියන්නේ උජාපතය. මොකද හේතුව? නීවරණ උදව් වෙලා කරන්නේ. නැහැ මෑණියෝ ඔක බලන්න දැන් මෙහි ඉඳලා ළඟම නගරේ මොකක්ද මේ හිටුම ටිකක් කඩපණ්ඩියක් ඈ ජම්බුදා ආ ජම්බුදා පිටිය කිලෝමීටර් කීයක් තියෙද මෙහි ඉඳලා පයින් යනවා නම් ආ එච්චර ළඟද ආ ඊට වැඩිය ළඟින් දින්නේ මොකක්ද ඊට අද දින පොඩක් එහා ටික ප්‍රධාන නගරේ ඈ දැන් කටුගස්තර ගම්කෝ කාටත් තේරෙන කටුගස්තරත් දෙන්නේ පයින් ගියානේ ඉතර ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දැන් ඔයගොල්ලන්ට නෑ ෆීමේල් කට්ටක් වන්න යන්න බෑ ඒක කියන ඔයගොල්ලන්ගේ රුදාවක් නේක නේද හරි කටුගස්තරට කියන නාගර දැන් ඔයගොල්ලන්ට කියනවා දැන් මේ මෑණියෝමු ගන්නනවා සක්මන් භාවනාව නැහැ මට ගන්න වෙලාවක් නැති ඉන්න මම කියන්නේ. වංකා කුල පොළවේ වදිනකොට වම්. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා අවධානය ඉඳලා. දැන් මෙහි ඉඳලා කටුකස්තරට ඔය භාවනා කරමින් ගිහිල්ලා ආපහු එන්න කියලා. තේරුණානේ? දැන් ඒකට මෙතන ඉන්න මම හිතන්නේ එක්කෙනෙක්වත් කැමති නෑ. දැන් එක්කෙනෙක් කියන්නේ මෑණිවරුවක් කැමති නෑ. දැන් අනික කයක කිව්වත් මොකද? තේරුණා නේද? ඒක නම අපේ හැටි. නමුත් දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරුවෙක්ගේ හරි ඉඩමක හරි හැන්සන් එකේ හරි. ඈ? ඕකට දැන් රණිකෝ යන්න ඕනේ කටුගස්තරට. ඉහිල්ලා එන්න ඕනේ මොකද මේ? කරකනම් කරන්න බෑ. ඔව් පුජ්‍යලික තමන්ගේ දෙයට නම් උඩ කොහොම හරි යනවා. ඒකමනේ. ඊළඟට දැන් මෑණියෝ මෙහෙ හදනවා කටුකර්දෝටට යනකම් ගිහිල්ලා කටින චීවරයක් හරි මහක් හරි පින්කම පෙරහැරලා. මේ කොල්ල කුරුට්ටෝ බයිසිකලයක් හරි යනගෙන එනවා. අම්මලා ටිකක් මොහොත්තර දාලා එනවා හොන්න මොහොත්තර ඇඳුම් මොහොත්තර දාගෙන එනවා. කාලේ කරාදුවේ කියා යනවා දැන් මොකද වෙලා තියෙන්නේ ඔය කාරණා තුන එකක් සම්පූර්ණ තමන්ගේ පෞද්ගලිකත්වයේ උඩ එකක් ඒකටත් ඔයගොල්ලන්ට පයින් ගිහිල්ලා කිසිම මහන්සියක් නැහැ අනේ සංසාරේ ඇතිනේ කියා අනුන්ට කියලා ගිහිල්ලා එනවා සම්වෙණේ කෙනාට කිය බලන්න මේ ප්‍රඥාවක් වෙනවා සංසාරේ ඇති ඒකකට බණ කියනවා යන්නේ ඒක එච්චර සතුටුයි මොකද නිවර්ණ උදව් තේමාවේ ආමච්ඡන්ද ව්‍යාපාද ටික උදව් වෙලා තමයි ඉතිව ගන්න. දැන් අර පෙරහැරේ සාලේ තරාදු කී කිය යනකොට
මේවන් උදව් වෙනවා. ඒක එතකොට හරි සතුටින් ඉන්නවා. දැන් විතර පින්කමක් කරේ නැහැ මේ ජීවිතේ කවදාවත් අපේ પરම්පරාවෙන් මෙහෙම එකක් කරේ නැහැ. කාලේට සාදු කිව්වේ නැහැ කියලා තමයි කියන්නේ. ඒකත් එක්ක ගනුනේ කවුද? ඒකටත් උදව් වෙනවා. හොඳ හයියක් තියෙනවා, වීරියක් තියෙනවා. ඔව්. ඒත් නෝ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා මෙන්න සංසාර විමුක්තියට ක්‍රමය. සතිපට්ඨාන භාවනා. පාදගෙන අවධානය හැදින්. ඒක කිව්ව භාවනාවනේ. ඒකට අඩි දෙකක් තියන්නේ. ඔන්න නැහැදිච්ච එක. ඕක මොකක්වත් නැයි නැහැදිච්ච කම. තේරුණානේ. නැව වෙන නැහැදිච්ච කම හදාගත්තොත් මොන දිනනවා? නැත්නම් නියවරම දින. වෙන ක්‍රමයක් මේකේ නැහැ. ඒක කාටවත් විසඳන්න බෑ. තේරුණානේ? අපි ඔක්කොටම පොදු දෙයක්. ඒක දැනගෙන ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා ටික ටික පුරුදු කරන්න. එතකොට කටුකම් කරලා නෙවෙයි ගුණන් නෝරට සම්මා කරලා ඇහැයි. ඇත්තද කියලා බලන්න ඕන නම් මේ නිකන් භාවනා කරලා ඔයගොල්ලෝ කැමති වෙයි ඕන තැනක ඇවිදින්න. හරියට මේ භාවනා කරන්න. තේරුණානේ? ලොකු ප්‍රයෝජනයක් ලැබෙන මෙන්න මේක මතක් කරන්නේ දැන් ඔයගොල්ලෝ මෙච්ච දැන් කොහොමත් මේ ගම්මාන වල හැමෝම වගේ අවුරුද්දට සැරයක් විතර යන අනුරාධපුරේ වන්දනාව යනවා දැන් රුවන්වැලි සෑය වටේ ඔයගොල්ලෝ මල් පූජා කරගෙන ඉතිපිසෝ ගාථාව කිය කියා යන තේරෙනවනේ සමහර පිළිච්චිය කියා යන දැන් ලෝකේ දැන් ඇත්තටම මලුත් නැතුව පිළිතුත් නැතුව සමන් භාවනාවේ ගියොත් ඒ දාත් මේ සෑයේ ඇතුළේ තියෙන ධාතුන් වහන්සේලා කැමති වෙයිද නැද්ද? ඇයි කැමති වෙන්නේ? දැන් බුදුහාමුදුරන්ගේ වටිනාම දේ කරනවා. සචිත්ත පරිවෝධ පරණ වල දීප උපදේශ කරනවා. තේරුණානේ නමුත් ඒගොල්ලන්ට බෑනේ. දැන් ඉස්සෙල්ලා නම් දන්නේ නැහැ කියන්නකෝ. අදින් පස්සේ ගියාට පස්සේ වට තුනක්වත් යන්න සාක්මන් කරලා. ඒ තැනක පුරුදු වුණොත් පුරුදු වෙනවා හොඳට. තේරුණානේ? දැන් අනුරාධපුරේ කට්ටිය ගියාට කමන්නේ නැහැ. ඉතින් අනික ළමයි ගියාට කමන්නේ නැහැ. ඉදරයි ගියාට කමන්නේ නැහැ. ඒ අය එහෙම පොඩි ළමයි දෙලංකර කරගන්නේ. ඔයගොල්ලෝ රක්මනේ. තේරුණානේ? ඕක දැන්. වක්මන් කරනවා කියලා අනුන්ට පේන්නේ යන්නේ. ඕක නෑ. නිකන් ඇවිදින්නකොට ඇවිදින්නේ. 100 තියෙන්න ඕනේ පාදකයක්. අන්න එහෙම පුරුදු වෙන්නේ. එතකොට මේක ඉක්මනින්ම පුරුදු වෙයි. මම අර නුවර වැඩසටහන කරා මුනුව දවස් රක්මන කිව්වේ අර බෞද්ධ සම්මේ මේ බෞද්ධ මන්දිරෙත් කරේ මුනිව රක්මන් කරලා එන්න කිව්වේ මේ මාලිගාවට කිව්වේ. මොන දැන් බුදුහාමුදුරුවන්ගේ මම මේ කියන එක බොරුවක් නම් දැන් ධර්ම දාතුන් වහන්සේ නේ මේ වැඩ ඉන්නේ මාලිගාවේ. එතකොට මේ කියන සතිපට්ඨානේ සූත්‍ර කරපු එක ස්පර්ශ වෙලා තියෙන එකනේ. දැන් මං කියන බොරු නම් ඔයගොල්ලෝ යන්න දැන් මෙන්නනම් මල් කඩාගෙන යන අය දැන් ඒ මොකක්වත් ඕනේ නැහැ. මෙතන ඉඳලා පටන් අරගෙන ගිහින් මාළිගාවේ ඒ ධාතුන් වහන්සේ ඉදිරියෙන් අනිත් පැත්තෙන් බහැරේ. කවදාහො වරදිනේ ගන්න නැහැ සාපමන. ඉතින් ගිහිල්ලා මොකද කරමු ඇති. ඉතින් වරදින් මොනවද හරියනවද කියන්නේ පුජ්‍යලයන්ම තමයි වෙන්නේ. තවම මම කිව්වේ ඇත්තටම මේ අපිට කොච්චර ලේසි භාවනාවක්ද අපි මේ වැඩන්නේ නැහැ කියලා දන්නේ නැතුව හෝ ඕන කමක් නැතිව හෝ අත්තරන බොහොම සරල භාවනාවක්. බුදුහාමරෝ එච්චර සංකීර්ණ මේ කේස් පැලණේවා මොකක් කරලා නැහැ. එනවානේ මේ සරල දෙයකින් තමයි මේ ධර්මයේ කියා දීලා තියෙන්නේ. සරල වෙලා තමයි ධර්මයේ තේරෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නැතුව මේ තර්කයෙන් ධර්මයක් තේරෙන්නේ නැහැ. දැනුමට ධර්මයක් තේරෙන්නේ නැහැ. මේක සුළු දෙයකින් වෙන්නේ. එකෙන් තමයි සතුටම භාවනාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්නේ. එහෙමනම් දැන් 2:05 වෙලාව අපි විනාඩි 5ක වගේ ඉන්ටර්වල් එකක් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නේ ඉඳා 2:05 2:10 වෙනකොට කැමති අය නැගිටලා ගිහිල්ලා උනක් කරන්නේ ආයේ ඉඳ අපි ඉස්සරහට අර මුලින් නවත්තපු කොටසේ මේ ඉතිරි ටික තව ටිකක් පැහැදිලි කරලා යන්නවා. ඒකම මතක තියාගන්න අර ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ මැනුවල් පොතක් බෙදන්නත් ඇති නැහැ පුළුවන්. අර මහත්ය CD තෝරනවා. ඔව් ඒවත් භාවිතා කරන්න.
ඔව් ඒ ටික අරගෙන ඒකේ තියෙන ওই භාවනාව සරලව කියලා මම මේ කියපු ඒකේ තියෙන විදිහටම කරගෙන යන්න මෑණියෝගෙන් ඊට පස්සේ අහන්න තේරුණා නේද නමුත් දැන් ඒ අමතරව ඔයගොල්ලෝ කරලා තියෙන භාවනාවක් උනත් තමයි නේද ඒක කරගෙන ගියා දැන් ඒක කියලා වැරද්දක් නෑ හැබැයි සතිපට්ඨානයට හරෝනේ තමයි දැන් මේ විනාඩි 5කින් පස්සේ කියන්නේ මොන භාවනාවක් ඒකයි කියලා දෙනවා කියන්නේ කරන එක නෙමෙයි මේ කියන්නේ ඕගොල්ලන්ට ප්‍රතිසම් දෙන එක. ඊට පස්සේ ඕගොල්ලෝ දැක්ස වෙන්න ඕනේ. ඒ ටික කරා. එහෙනම් විනාඩි 5කින් පස්සේ එන්න.